ආයිබෝවන් සුන්දර සුවබර රාත්‍රියක් මේ දැනෙන සිහිලස්ස මේ දැනෙන නියුණු පහන් ගතිය අපේ වැඩසටහනට ඔබට යාව ජීව සමාජිකයෙක් බවට පත් වෙන්න අවශ්‍ය තෝතැන්න පරිසරය හදනවා අපි සුපුරුදු විදිහට ඒ සොඳුරු පරිසරයේ තවත් සොඳුරු මිනිසෙක් එක්ක රසය සොයා කිමි දෙන්න ආරාධනා කරනවා මට හිතෙනවා මෙහෙම ආරම්භයක් මේ වැඩසටහනට ගත යුතුයි කියලා. අපි හැම මොහොතෙම ජීවත් වෙන්නේ අඩුම තරමින් තව එකම එක කෙනෙක් වෙත හෝ කීප දෙනෙක් වෙත අපේ හිතේ පවතින විශ්වාසය නිසා. කොයි මොහොතක හරි ඒ කෙනාගෙන් හෝ ඒ ආයතනයෙන් හෝ ඒ පරිසරයෙන් හෝ ඒ කීප දෙනාගෙන් හෝ අප තබා ඇති විශ්වාසය බිඳුණු මොහොතක් වෙද්ද අපි අපේ ජීවිතයෙන් යා යුතුයි. ඒ නිසා මේක හොඳට හිතන්න ඕන කාරණාවක්. ඔබට අවශ්‍ය කැමැති තැනකට මේක ආදේශ කරලා කැමැති ස්වභාවික හෝ වෙනත් දෙයක් වෙත මේක ආදේශ කරලා හිතලා බලන්න. අපි හැම මොහොතෙම ජීවත් වෙන්නේ විශ්වාසය නැමැති තාමත්ම දැඩි පදනම මතයි. ඒක බිඳුණු දවසට ජීවිතය අපේ අපිටයි නෑ. ඉතින් ඒ වගේ විශ්වාසය පිළිබඳව සහ විශ්වාසය දැඩිව තහවුරු කරන තැනක තමන්ගේ ජීවිතයේ වැඩිපුරම ගත කරපු සුන්දර මිනිසෙක් එක්ක තමයි අද දවසේ අපි අපේ වැඩසටහනේ ගීත 10 තෝරන්නේ. අපි ඔහුට ආරාධනා කළා. ඔහු දැනට ජීවත් වෙන්නේ කැනඩාවේ. බැරිස්ටර්වරෙක් වශයෙන් සොලිසිටර් කැනඩාවේ ජීවත් වෙන්නේ. හැබැයි අපේ රටේ හිටපු දිසා විනිසුරුවරයෙක් සහ මහේස්ත්‍රාත්වරයෙක්. මම හිතන්නේ අපේ වැඩසටහනට මුලින්ම මහේස්ත්‍රාත්වරයෙක් සහභාගී වෙන පළවෙනි අවස්ථාව. නමින් ධර්මසේන යකන්දාවල. මට තරමක් මේ නුහුරු ඒ කිසියම් බරක් තියෙන නමක් ඒක. ධර්මසේන යකන්දාවල. ආයිබෝවන් ඔබතුමාට. සාමාන්‍ය මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියට යන්න සිද්ධ වෙච්චම අපි තරමක් තැති ගැන්වෙනවා. මොකද ඒක ඉතින් හැමෝටම පොදු නෑ. සමහර වැදගත් කාරණාවලටත් යනවා. මම අද දවසේ ආවේ ඔබත් එක්ක ඔබ මෙතෙක් විමසූ මිනිසුන්ගේ ජීවිත කතාව මම ඔබෙන් විමසන්න. මට ඒක හොඳ අහම්බෙන් හම්බෙච්ච අවස්ථාවක්. මහේස්ත්‍රාත්වරයෙක් මේ චූදිතීන්ගෙන් පැමිණිලිකරුවන්ගෙන් විත්තිකාරීන්ගෙන් ජීවිතය විමසනවා. අද මම මහේස්ත්‍රාත්වරයෙක් විමසනවා. අවසරයි බොහොම ලස්සන. ඒත් එක්ක මෙතුමා මේ අපේ වැඩසටහනට එකතු වෙනකොටම ඉල්ලීමක් කළා. මගේ ගීත 10 ගායනා කරන්න මහේෂ් මට එකෙම්ම සාමාන්‍යයෙන් සරල වචනෙන් කියනවා නම් මේකට මට සමන් ලෙනින් ඕනේ. මේකට මට සුබානි හර්ෂණී ඕනේ කියලා. අපේ වාසනාවට ඔහුගේ කැමැත්තේ විදිහටම ඉටු කර දීමේ හැකියාව අපිට ලැබුණා. ඒ දෙපළත් අද අපිත් එක්ක එකතු වෙනවා. දෙපළටම ආයුබෝවන්. පළවෙනිම ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් මේ සුහද කතා බහක් එක්ක යන්නේ. ඊට කලින් අපේ අද දවසේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ ඉතාමත්ම දක්ෂ ප්‍රවීණ වාදකෙක් වයලින් වාදකෙක් ඒ වගේම දක්ෂ සංගීතඥයෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් ප්‍රනීත් සාරංග. ප්‍රනීත් සුබතුම්. ඉතින් මට නිකන් දැනෙන දෙයක් තමයි ඔබ ඇයි නීතිය පසිඳලීමේ මහඟු කාර්යභාරයෙන් බහැරට ගිහින් රට හැරදාලා වෙනත් රටකට යන්නේ? මහේෂ්, ඉතාමත් කාලෝචිත සහ වැදගත් ප්‍රශ්නයක් ඒක. වර්තමාන සමාජය තුළ වෙන දේවල් වලට වඩා කරන දේවල් සහ අපි දකින දේවල් එක්ක නීතියෙන් අපි කරන්නේ මේ සාධාරණත්වයේ කියන කෂ්ට කරන එකයි. රටක නීතියක් තියුණුයි කියලා කියන්නේ මේ සාධාරණත්වයේ නීතිය කියන දෙක සමා කිට්ටු කරන්න පුළුවන් නම් එතන අපි කියනවා ඒ රටේ නීති තියුණුයි කියලා. එතකොට අපේ වර්තමාන සමාජය තුළ මේ නීතියයි සාධාරණත්වයයි කියන දෙක දෙපැත්තට වේගෙන් දුවනවා. ඒ කියන්නේ මේක සාධාරණත්වයේ කියන එක අපිට දකින්නත් නැති මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම රටක නීතිය යුක්තිය පසිඳලන එක සමහර වෙලාවට තමන්ගේ ජීවිතයටත් තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා මේ
ශ්‍රී ලංකාව තුළ. ඉතින් එහෙම රටක ජීවත් වීම කොච්චර සාධාරණද කියන එක ගැටලුව මට ඇති වුණා. තව කෙනෙකුට සාධාරණත්වය දෙන්න යන මට සාධාරණත්වයක් නැත්තම් මං කොහෙද යන්නේ? ඉතින් මං හිතන්නේ අඩුම තරම් මගේ දරුවෙකුටවත් ඒක ලබා දිය යුතු නිසා මම තීරණය කළා මේ රටින් ඈතට යන්න. පැහැදිලිවම ඒත් එක්කම මේ ඔබ දැන් සාධාරණයේ සහ නීතිය අවකරණය වෙච්ච තැනකින් ඒක බහැරව ගිය තැනකින් ඉගිලිලා ගිහින් නවා තැන් ගත්ත තැන ඔය තත්ති තියනවලු. ඊටමත් මෙහෙලි. කොච්චර දුරට ඒක ඊටමත් මෙහෙලින් කියලා කියනවා නම් ඇත්තටම ඒ රටවල් අපි ලෝකේ රටවල් දියුණුවේ කියලා කියනවා. ඒ දියුණුව අපි දකින්නේ භෞතිකමය වශයෙන් විතරක් නෙමෙයි. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ බොහෝ දුරට මේ නීතිය කියන එක ඉතාමත්ම ඉහළින් සියලුම දෙනාට සමානව සලකන නිසා. නීතිය ඉදිරියේ සෑම පුද්ගලෙක්ම අපි සමානයි කියලා කියනවා. ඒ රටවල් වල රටේ ජනාධිපතිද අගමැතිද දේශපාලඥයාද සාමාන්‍ය පුරවැසියාද නීතියේ ආරක්ෂාව නීතියේ රැකවරණය නීතියේ සුබසාධනය ඒ සියල්ල සියලුම දෙනාට සමානව ලැබෙනවා. අපේ රටේ වෙලා තියෙන්නේ ඒ සියල්ල සමානව සාධාරණව නොලැබීමයි. ඉතින් ඒ රට තුළ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වන පරිපාටිය සකස් වෙලා තියෙනවා. එතනදී පුජ්‍යලියෝ කවුද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. සියලුම දෙනා නේද සමානයි. පුද්ගලයා කවුරු වුණත් සිද්ධිය සහ කාරණාව මත තීන්දුව తీරන ගන්න නීතිය ස්ථාපිත වෙච්ච තැනක රටක සංවර්ධනය ඉතාම වේගවත්. විජේසිංහට එක විදිහක්, රූපසිංහට එක විදිහක්, ආර්යසිංහට එක විදිහක් වුණොත් එතන අබේසිංහ අතරමං වෙනවා. ඒක තමයි තත්ත්වය. යථාර්ථය. ඔව්. හොඳයි. අපි ඔහු ඇයි අපේ රටින් ඈතට ගියේ කියන එකට පොඩ්ඩක් විමසීමක් කරේ. අපි දැන් අපේ సౌందర్య දඩේමට යනවා. ඔබ මුලින්ම තෝරන ගීතය මේ ආදරණීය මව ගැන දෙවැනි බුදුන් ලෙස ලෝමුවන් කළ සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන ගීතය. මේ ගීතය හරහා ඔබ අපි කොහෙද කැඳවාගෙන යන්නේ? මහේෂ මිනිසෙක් වුණොත් ආගමක් තියෙනවා. ඒ වගේම මිනිසෙක් වුණොත් අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා. අපිට ලෝකයේ තියෙන උතුම්ම වස්තුව තමයි අපේ දෙමව්පියෝ. අවාසනාවකට ඒ වස්තු දෙකෙන් එකක් මට අවුරුදු 3 දී පමණ හෙන්න වුණා. ඒ මගේ තාත්තා. ඔව්. මගේ තාත්තා මගේ මට අවුරුදු 3 දී පමණ මට හෙන්න වුණා. මේ තාත්තගේ කාර්යයත් අම්මගේ කාර්යයත් මට සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. මම බාලයා පවුලේ. ඉතින් මගේ අම්මා තමයි මේ සමාජ අසාධාරණයට මුලින්ම මූණ දුන්න කෙනා. පොළොන්නරුවේ මගේ ගම චන්දනපොකුණ කියන දුෂ්කර ගමක්. මේ දුෂ්කර ගමේ ගොවි ජනපදයක්. මේ ගොවි ජනපදයේ මගේ සහෝදර සහෝදර සහෝදරයෝ 3 දෙනයි, සහෝදරයෝ 2 දෙනයි. මේ අය පොඩි ළමයි. එතකොට මේ ළමයින්ට මගේ අම්මට විශාල අසාධාරණකම් සිද්ධ වුණා මේ පුංචි ගම තුලත්. එතකොට ඒකට මගේ අම්මා මුහුණ දුන්න ආකාරයක් තිබුණා. ඒ මුහුණ දුන්න ආකාරය ඊටාම දිව්‍ය සම්පන්නයි. ඒත් එක්කම මේ සමාජය තුළ අපේ අම්මලා තාත්තලා තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් නොගන්න වෙහෙසක් නැහැ. ඒ වෙහෙස වෙලා කැප වෙලා තමන්ගේ දරුවා මේ සමාජයේ ඉහළටම යවන්න නොගන්න උත්සාහයක් නැහැ. ඒ උත්සාහය තුළ ඇතැම් විට නොකා නොබී දුක් විඳලා අනේක විධ දුක් විඳලා තමන්ගේ දරුවෝ යම් කිසි ස්ථානයකට යවුවට පස්සේ අපි සමාජයේ දකිනවා සමහර දරුවෝ ඇත්තටම දෙමව්පියෝ හිටියද නැද්ද කියලාවත් දන්නේ නැති අවස්ථාවක්. ඒක ඛේදවාචකයක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් දැන් අපි මේ සමාජය කියනවා මේ ඔබට අම්මේ තාත්තේ හිටියද කියලා අපි අහන අවස්ථාවක් තියෙනවා. ඉතින් මට වගේම මගේ බිරිඳ ආදරණීය බිරිඳ ඇයත් ඒ වගේ ගමක බලංගොඩ කල්පොට කියන ගමෙන් හැදලා ඉස්සරහට ආවියත් විශ්වවිද්‍යාලේ මට හම්බුනේ. එයත් මේ වගේම මම වගේම
දුප්පත් පරිසරයක ඉඳලා ආවේ මම මගේ ආදරණීය අම්මට සලකපු විදිහටම එයත් එයාගේ අම්මට තාත්තට සලකුවා ඉතින් අපි දෙන්න ගෙදර ඉන්න වෙලාවල් වලට අපි කතා වෙනවා අපේ අම්මගේ තාත්තගේ අපි අම්මා තාත්තා වෙනින් කරපු දේවල් කියපු දේවල් ඉතින් එතනදී මට මතකයි එක වතාවක් මගේ අම්මා මම විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ අම්මගේට උණ ඇවිල්ලා කන් ඇහෙන්න නැතුව ගියා ඊට පස්සේ මම ඉක්මනට කොළඹට එක්කගෙන ඇවිල්ලා බෙහෙත් කරා පස්සේ ඒ විශේෂඥ වෛද්‍යවරයා කිව්වා තව දවස් දෙකක් පරක්කුනා නම් මේ ලෙඩ මැරෙනවා කියලා ඒ කරලා මට කිව්වා මේ ඉයර්ෆෝන් එකක් දාන්න කියලා එක කනක් ඇහෙන්නේ නැහැ කියලා ඒ වෙනකොට රුපියල් 8000ක් මේ ඉයර්ෆෝන් එක විශ්වවිද්‍යාලේ ගම්කින් ආපු මට රුපියල් 8000ක් කියන්නේ හීනයක් නමුත් මං මට අදවත් මම දන්නේ නැහැ මං ඒ රුපියල් 8000 හොයාගත්තේ කොහොමද කියලා හොරකම් කරලා වංචා කරලා නෙවෙයි මං යාළුවන්ට කතා කරලා දන්න හැම කෙනෙක්ගේම සල්ලි හොයාගෙන රුපියල් 8300ක් දීලා මගේ අම්මගේ කනේ ඒ ඉයර්ෆෝන් එක අරන් දුන්නා ඒ දේම මගේ බිරිඳත් කරලා තියෙනවා එයාගේ අම්මගේ ඇහි සුද ඇවිල්ලා එයා අම්මා කොළඹට අරගෙන ඇවිල්ලා යත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එයාත් අම්මගේ ඇස් දෙක සනීප කරලා අම්මා කොළඹ ගෙදර ගිහිල්ලා බස්සලා එයාත් අම්මට තාත්තට ඒ විදිහට සැලකුවා අපි අපේ ජීවන ගමන පුරාවටම අපේ අම්මා තාත්තා මගේ අම්මා මගේ බිරිඳගේ අම්මයි තාත්තයි අපිත් එක්ක තමයි ওই ජීවන ගමනේ අපිත් එක්ක අපි විදේශගත වෙනකම්ම හිටියේ ඉතින් අවසනාව යදින් අපි මගේ අම්මමට දැනට අවුරුදු 10කට කලින් අහිමි වුණා මගේ නෝනාගේ අම්මා තාත්තත් දැනට අවුරුදු 3කට කලින් ඔය ඒ මතක සටහන් එක්කහො කරලා හදවතේ මව වෙනුවෙන් උපන්න සෙනෙහසින් යුක්තව තමයි ඔබ මේ ගීතය අතනම් මේක මගේ අපි හැමෝගෙම ශෝකාලාපේ අපේ අම්මලා තාත්තලා අහිමි වෙලා තියෙනවනේ ඒත් එක්කම මගේ මගේ බිරිඳගේ ශෝකාලාපේ සමහර වෙලාවට අපි දෙන්නම දුක් වෙනවානේ අපේ අම්මා තාත්තා හිටියනම් අපි මෙහාට ගෙනල්ලා කොච්චර හොඳට සලකනවද කියන එක අපි දෙන්න නිතරම කතා වෙන දෙයක්. ඉතින් මේ ශෝකාලාපේ අපි මේ අම්මා 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 කියලා කියන එක තුල පේන්නේ අපේ හදවතේ ගැහෙන රිද්මය තමයි මේ ගීතෙන් ඉස්මතු වෙන්නේ. ඉතින් මේ ගීතේට පමණක් නෙමෙයි මේ හා සමාන දෙමෝපියන් ගැන කියන ඕනම ගීතයකට අපි කැමතියි. ඉතින් විශේෂයෙන්ම මේ ගීතයට මම කැමතියි. මගේ අම්මා ගැනත් මම කතා කරන්න නිසා. මව් ළඟ ඇතිදා සමහර වෙලාවට ඔවුන්ට සලකන්න ඔබට ශක්තිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ශක්තිමත් වෙන විදිහට මව් හෝ පියා ඔබ ළඟ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ඕනෑකම විතරයි ශක්තිය ඔබට ලැබෙයි. අම්මයි තාත්තයි කියන්නේ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන සෙනෙහස පමණක් කිල්ලම දෙපලක්. ඒ ඔක්කොම හිතේ තියාගෙන සමන් ලෙනින් ගෙන් අපි අද මේ ගීතය Thank you.
සමන් මේ කොහොමත් ගැයුමට දක්ෂයා ඒ නිසා මේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරපු ඒ ඉතාම අද්විතීය ගීතයක මිහිර වැහෙන ශෝක රසයේ උත්තරන ගීතය සමන් අපූර්වට ගායනා කළා බාලසරේ ඒත් එක්කම මේ යකන්දාවල මහත්මයා ධර්මසේන මහත්මයා මේ මේ ගීතය අහගෙන ඉන්නකොට මට විවිධ දේවල් මගේ හදවතට එනවා ඉතින් ඒ හැම දෙයක්ම වැඩසටහන තුල ඔබෙන් අහන්නට අමාරුයි කාලයත් එක්ක නමුත් මට හිතෙනවා මෙහෙම අහන්න ඕනේ දැන් වයස අවුරුදු 3ක පුංචි කොළු පැටියෙක් කාලේ ඔබේ පියා ඔබට අහිමි වෙනවා තාත්තා කෙනෙක් එක්ක පුතෙක් පුතාට අවුරුදු 20ක් 25ක් වෙනකන් 20ක් විතර වෙනකන් අපි දන්නවා හරි සුන්දර මේ සුන්දර සටනක් තියෙන ගේ ඇතුලේ ශක්තිය පෞරුෂත්වය සහ සෙනෙහස තියෙන මේ ස්වරූපයන් තුනම තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර එහාට මෙහාට දෝලණය වෙනවා විතැන් වෙනවා ඉතින් ඔබතුමාට ඒක අහිමි වෙනවා පැහැදිලිව ඔව් මේක ලොකු දුකක් ඔව් මහේෂ් ඇත්තටම දැන් ඒක මං හිතන්නේ තාත්තගෙන් ලැබෙන තාත්තගෙන් ලැබෙන දේ දරුවගේ පෞරුෂත්වයට බලපාන්නේ ඒක පෞරුෂත්වයට බලපාන්නේ එතකොට මට තේරෙනවා මගේ පෞරුෂත්වයේ කිසියම් අඩුවක් තියෙනවා නම් ඒ අඩුව මගේ තාත්තගෙන් මට ලැබිච්ච දේ කියලා පියසෙනේ හස මට මගේ තාත්තා නැතුණාට මම දැන් තාත්තා කෙනෙක් එතකොට මට තේරෙනවා මගේ දරුවෝ ඒ මගේ සෙනෙහස කොච්චර භුක්ති විඳිනවද කියන එක එතකොට ඒක තුළ ඒ දරුවගේ පෞරුෂත්වයට ඒක කොච්චර බලපානවද දරුවගේ පෞරුෂත්වයේ කොච්චර දුරට වර්ධනය වෙනවද කියන එක මම දකිනවා එතකොට ඒ දේ මට අහිමි වෙලා තිබෙනවා ඉතින් ඒක මට අඩුවක් මේ සමාජයේ ජීවත් වෙනකොට අපි කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද අපි පරිස්සම් වෙන්න ඕනේ කොතනද අඩිය තියන්න ඕනේ කොතනද අඩිය නොතියන්න ඕනේ කොතනද අම්මට වඩා තේරෙන්නේ තාත්තට එතකොට මගේ තාත්තට මට එක කියලා දෙන්න බැරි වුණා නමුත් මම මගේ දරුවන්ට ඒක දැන් අද කියලා දෙනවා ඉතින් ජීවිතයේ මනුස්ස ස්වභාවය ඔක තමයි ඉතින් අපි එන දේ එන විදිහට බාරගත්තේ නේද සාමාන්‍යයෙන් දරුවන්ගේ විහිරය තාත්තනේ පැහැදිලිව දරුවන්ගේ වීරය තාත්ත සමහර වෙලාවට වීරය තමන්ගේ ජීවිතේ නැති වෙන දවසට ඔය දැනෙන අඩුව තමයි ඔබ කියන්නේ පැහැදිලිව ධර්මසේන මහත්මයා දැන් ඔබ මේ ගීතයක් තෝරනවා අපේ මේ වැඩසටහන් මාලාවටම මේ ගීතය ඇවිල්ලා නැහැ මලක් නෙලාගෙන විත් පුදු සාදුට විදවා මේ මේක මේ මේ හරි සුන්දර ළමා ගීතයක් පේෂලා මෙන්ඩිස් මං හිතන්නේ මුලින් ගායනා කළේ මේක මේ ගීතය හරහා ඔබ යමක් කියන්න උත්සාහ කරනවා ඔ මහේෂ් महेश के में सिहने की रह वैद्य सटहान ओया में करण ने मितेन टके ने किना लवाड़ी कर वाला सहा अभी गिदर इंदगन वाड़ी वेला में में संगीत वैद्य सटहान दिया बालन कोटे ओया ओया की हृदय साक्षी मितेन वाड़ी करण अपुझ जला के हृदय साक्षी व्यूर्त करलो उत्साह මේ ගීතේ මේ පුංචි දැරිය තමන්ගේ හෘද සාක්ෂියට කතා කරනවා හෘද සාක්ෂියත් එක්ක කතා කරලා එයා මේ බුදු හාමුදුරුවන්ට එහෙම නැත්නම් බුදුන් කියලා මෙතනින් හඳුන්වන්නේ තමන්ගේ හෘද සාක්ෂිය මන් දකින විදිහට මෙයා මේ ගිහිල්ලා මේ බුදුන්ට මල් පූජා කරන්නේ මේ නංගිගේ මල් වත්තෙන් හොරකම් කරගත්ත මල් මිතක් තමයි මේ ගිහිල්ලා බුදු හාමුදුරන්ට පූජා කරන්නේ. ඒ පූජා කරනකොට මෙයාගේ හෘද සාක්ෂිය මෙයාට කියනවා මේ ඔයා ඔක හොරන් කරගෙන ආපේක.
ඔයාගේ අයිතියක් තියෙන දෙයක් නෙවෙයි අපි පන්සල් පද වලිනුත් අපි කියන්නේ අපි හොරකම් කරන්නේ නැහැ කියලා. නමුත් මේ මේ ප්‍රශ්නේ මෙයා සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තමයි අපි හරි කැමති අපිට සතුටු වෙන දෙයක් බලෙන් හරි වංචාවෙන් හරි හොරකමින් හරි අපිට ලබා ගන්න. හැබැයි අපි එහෙම ලබා ගත්තට අපි හෘද සාක්ෂිය කියනව නෑ 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 ඔක හරි දෙයක් නෙමෙයි ඔක වැරදි. මට අයිති දෙයක් නෙමෙයි ඔක තව කෙනෙකුට අයිති දෙයක්. ඉතින් මුලින් මේ දරුව උත්සාහ කරනවා මේක බුදුහාමුදුරන්ට කියනවා මේ මේක මගේ මල්වත්ෙන් මේ එයා හිතනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ මන් දිහා වැරදි විදිහට බලනවා. ඒ බලන්නේ මගෙන් වෙච්ච වැරදි දිහා වෙන්න ඇති කියලා එයා අනුමාන කරලා කියනවා මේ මට ඉස්කෝලේ යන්න බැරි වුණේ ඉස්කෝලේ මම නැන්දත් එක්ක ගමනක් ගියා. ඊට පස්සේ කියනවා ලොකු අම්මලත් එක්ක ගමනක් ගියා. මේ මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත කියලා. අවසානයේ යාට තේරෙනවා නෑ මේ මොන දේ කිව්වත් හරියන තවත් මන් දිහා සැකෙන් බලන්නේ. අපි හෘද සාක්ෂියත් ඒ වගේ. ඒකෙන් පැහැදිලි කරන්නේ අපිට කොච්චර කරත් අපි මේ සමාජේ කොච්චර හොර බොරු වංචා කරලා නීතියෙන් පලා යන්න හැදුවට වයර කවදාකවත් වාගේ හෘද සාක්ෂියෙන් පලා යන්න බෑ. වාගේ හෘද සාක්ෂිය වලට කියනවා ඔයා කරේ වංචාවක් ඔයා කරේ බොරුවක් මුසාවක්. ඉතින් මේක අවසානයේ කියනවා දරුවන් වෙත දෙනෙත්ලා හිමිවඩ ඉන්නේ හොර බොරු නොකළන කිසිදෙනු මැනවි ළමයිනේ. අතන මේක ළමයින්ට විතරක් නෙවෙයි මේක වැඩිහිටියන්ටත් ප්‍රයෝජනවත්. මේ ළමයි කියන දරුවන් වෙත කියනවට වඩා මිනිසුන් වෙත කිව්වනම් මං හිතන්නේ මේ ගීතය අපි සියලුම දෙනාට පොදු වෙනවා. ඉතින් අද සමාජයේ වෙලා තියෙන්නේ හොර බොරු වංචා කරන්න තියෙන දේවල් හැම දෙම කරලා ඉවරලා මිනිසුන්ගේ රටේ ජනතාව වෙනුවෙන් කියනොත් හංගලා නීතියනොත් හැංගිලා හිටියට තමන්ගේ හෘද සාක්ෂියෙන් හැංගෙන්න හම්බෙන්නේ නැහැ. කවදා හරි හෘද සාක්ෂිය ඔබට දඬුවම් දෙනවා. ඒ නිසා අපි හිතට ගත යුතුයි. අපි සත්‍යයත් එක්ක ජීවත් විය යුතුයි. හැම වෙලාවෙම අපි බුදුන් ඉදිරියට, අපි දෙවියන් ඉදිරියට, පල්ලියට ගිහිල්ලා, කෝවිලට ගිහිල්ලා අපිට වඳින හැම මොහොතකම අපිට හිතන්න පුළුවන් නම් මගේ හෘද සාක්ෂියට කතා කරන්න පුළුවන් නම් මං කරපු වැරදි මොනවද? අපිට නීතියක් ඉස්සරහට යන්න ඕනේ මේ විනිසුරවරයා ඉන්නේ අපි ගාව. මේ විනිසුරවරයා ගාවට ගිහිල්ලා කියන්න මගේ අතින් වරදක් වුණා. මට සමා වෙන්න. හැබැයි මම ආයි කරන්නේ නැහැ. කියලා අපි හැමෝටම හදා ගන්න පුළුවන් නම් මේ රට ලෝකෙ කොච්චර සුන්දර වෙයිද? ඉතාමත්ම වටිනවා. මම තව සැරයක් කියන්න ඕන. හේතුව මේ ගීතය මේ රටේ සියලුම දෙනා අහන්න ඕන. ඒ ධර්මසේන මහත්මයා කියපු විදිහට මේ ගීතය අහන්න පුළුවන් නම් ඇහුවන් නම් මොකද මේ ගීතය පේශලා මෙන්ඩිස් ගායනා කළා සමන් සුභා අවුරුදු 40කට වැඩි වැරදිලා හරි මේ ගීතය ඇහුවා නම් අද උසාවිවල තියෙන නඩු වලින් 75% විතර සාමාන්‍ය වෙනත් නඩු වංචා දූෂණ සහ වෙනම ඒවා හොයන්න අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කියලා දේවල් ඇති කරන්න ඕනෙත් නෑ. ඒ නිසා මේ ඔබතුමා කිව්ව හරියටම හරි ප්‍රශ්නේ තියෙන්නේ මහේෂ් බර චුට්ටක් කියන්න දෙන්නේ. ඔය කරන කිසි කෙනෙක්ගේ හෘද සාක්ෂියක් නැහැ අද. ඉතින් හෘද සාක්ෂියක් නැති කෙනෙක්ගෙන් හෘද සාක්ෂිය බලපොත් වෙන්න බෑද? ඒකයි යථාර්ථය. විනිසුරු විනිසුරු ඔබයි. විනිසුරු ඉන්නේ ඔබේ හදවතේ. යනකොට මේ ඔක්කොම දේවල් විනාඩියක් තප්පර 30ක් ඇතුළත ඔළුවට එනවා. එනකොට අපි ප්‍රවාද වැඩි ගීතයම Do sa do ke ti do a.
ගීතයේ ගායනය පිළිබඳව මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ මොකද ගායනය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක හරීම මිහිරි සුගායනයක් ඒ වගේම මේ මම සමන් ඔබත් හිටියා එතන මේ ගීතය ඇහෙනකොට මෙතන මේ වේදිකාවේ ධර්මසේන යකන්දාවල නැමැති මහේස්ත්‍රාත්වරයා ඔහුට ආවේනික වෙච්ච විෂයපතයක ඉඳලා මේ ගීතය ගේන්නේ ඔහු ඉතාම අපූර්වට මේ ගීතය තුල ඉන්න අපි ගැන අපිව පෙන්නවා එනිසා ඔබ ඔබ දැක්කා මුළු රටක් ඔබ දිහා බලාගෙන ඉන්නවා වංචාවක් හොරකමක් බොරුවක් කරනකොට ඒක හරි මිහිරි වෙන්න පුළුවන් ඒක පිටිපස්සෙන් එනවා කිසිම දායක පිහදාලා සෝදලා ගලවලා අයින් කරලා අමතක කරන්න බැරි ලොකු බරපතල චෝදනාවක් කවුරු ඇඟිල්ල දික් කළේ නැතත් තමන්ට තමන්ගේ හෘද සාක්ෂිය මතක් කරලා දෙනවා එනිසා ඒක හරි වේදනාවක් ඒකෙ මිදෙන්න පුළුවන් නම් හරි සනීපයි ඔබ ඉතා විශිෂ්ට විදිහේ ගීතයක් ගෙනාවේ ඇත්තටම මේ ගීතය අපි අහලා තිබුණාට අපි ඒ වෙලාවට චිත්‍රූප මවාගෙන හැව්වේ බුදු සාදු අර කරුණාවන්ත දෑසින් බලාගෙන ඉන්න එක ඒ අපි එහෙම ළමා මනසකින් මේ ගීතය දිහා බැලුවේ හැබැයි ඔබ ඔබටම ආවේනික වෙච්ච බෞස්ෘත මහේස්ත්‍රාත් මනසින් යුක්තව මේ ගීතය දිහා බැලුවා හරි ලොකු දෙයක් සුභයි සිහිනේ කිරය වැඩසටහනේ මේ මට හිතෙනවා බලාපොරොත්තුවත් එමයයි ගීතය තුල ගීතයකට වඩා වැඩි යමක් දකින විද්වතෙකුගේ හදවත තුල සැඟවිලා තියෙන දේවල් එළියට ගන්න එක ඒ වගේම සිහිනේ කිරය වැඩසටහනට සහභාගී වීම ඔබේ හිතේ තිබිච්ච හිණයක් අතරම මමයි මගේ බිරිඳයි අපි දෙන්න නිවඩුවක් හම්බෙන හැම වෙලාවකම ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් එක බලනවා ඇත්තටම ඇත්තටම අපි අහසයි පොළවයි වගේ වෙනසක් තියෙන රූපවාහිනී වැඩසටහන් දකිනවා මේ ශ්‍රී ලංකාව තුළ වෙන මහේෂ් මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මේ තවත් නාලිකාවල මං සංසන්දනය කරනව නෙවෙයි නමුත් අපි මේ මේ ලෝකෙට අපි ඇවිල්ලා තියෙන්නේ අර කතාවක් තියෙනවා මේ ලෝකෙට අපි එවලා තියෙන්නේ යම් කිසි කෙනෙක් එවලා තියෙන්නේ කිසියම් කාර්යභාරයක් ඉෂ්ට කරන්න. එතකොට ඒ කාර්යභාරය මොකද්ද? සාමාන්‍ය පොදු හැම පොදු ජනතාව වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් ඉෂ්ට කරන්න. අපි මේ කාර්යභාරය ඉෂ්ට කරලා ඉවර වෙලා අපි නික්ම යනවා. මේ ඉතිහාසය පුරාට මේ හැම කෙනෙකුම කරන්නේ ඒකයි. මහේෂ් මහේෂ්ගේ කාර්යභාරය කරනවා. ඒ කාර්යභාරය තුල අපි බලන්න ඕනේ මම මේ කරන දේ තුල රටේ සාමාන්‍ය ජනතාවට එහෙම නැත්නම් මිනිසුන්ට මොකද්ද වෙන සේවය? මේ සමාජයට වෙන සේවය මොකද්ද කියලා.
එතකොට අපිට පේනවා සමහර වැඩසටහන් දැක්කහම මිනිස් රටේ මිනිසුන්ට සේවයක්ද වෙන්නේ හානියක්ද වෙන්නේ කියලා. ඉතින් ඔබ මෙතෙන්ට ගෙනල්ලා අපි මේ නරඹන සියලුම දෙනාගේ හෘද සාක්ෂිය එළියට අරගෙන හෘද සාක්ෂියත් එක්ක අපි මේ ගනුදෙනු කරන අතරතුර මේ හෘද සාක්ෂියක් තියෙන කවුරු හරි ඉන්නවා නම් එයාගේ හෘද සාක්ෂිය කෑලි 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 වලට කඩලා විනාශ කරලා දාලා අපේ සංස්කෘතිය සදාචාරය සભ્યත්වය මේ සියල්ල සුණු විසුණු කරලා අපේ දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ සහෝදරියෝ අතර තියෙන සම්බන්ධකම් විනාශ කරලා මේක මහා විනාශයක් කරන රූපහානි වැඩසටහන අපි දකිනවා. ඉතින් ඒ තුළ මං හිතන්නේ මේ රටේ ජනතාව විතර නෙමෙයි මුළු ලෝකෙ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයින් මේ වැඩසටහන දකිනවා. ඒක අගය කරනවා. ඒකයි ඔබේ වැඩසටහනේ මෙච්චර ජනප්‍රිය වීමට සහ මට මේ වැඩසටහනට සහභාගී වීමට ආසාවක් ඇති වුණේ. ඇත්ත වශයෙන්ම ඔබ සාධාරණීකරණය කරනවා. ඇත්ත වශයෙන්ම සමහර වෙලාවට අපි අසමත් වෙන තැන් තියෙනවා. මේ දැන් මේ මේ ආසනෙට නමක් තියලා තියෙනවා ප්‍රේක්ෂකයෝ. මේකට ඉංග්‍රීසි වචනයක් කියයි යොදාගෙන තියෙන්නේ. මේක තමයි හොට් සීට් එක. මේක පඩුපුල් ආසනෙ වගේ නේද? මේක හැමතිස්සෙම සමහරලාවට රත් වෙනවා, සමහරලාවට සිහිල් වෙනවා. ඒ නිසා දැන් ඔබ දැනටමත් සනාථ කරලා ඉවරයි ඔබ ඒ ආසනෙ වාඩි වෙන්න සුදුසුයි කියලා. ඔබ ඊළඟට තෝරන ගීතය මේ රෝහණ බැද්දගේ මහත්මයා සහ සමන් ලෙනින්ම ගායනා කරන ගීතයක්. මේ කිරිපල්ල කියන ගීතය ඉතාම මේ අඩුවෙන්ම ඇහෙන ගීතයක්. සමන් මේ ගීතේ මේ මෑත ආපු ගීතයක්. ඔව් මෑතක අවුරුද්දක් අවුරුදුකමාරක් අතර ඇති ඔය ගීතේ නේ මම කළා අපි. ඔව් මේ මටත් එහෙම අහන්න ලැබුණේ නැහැ මේ ගීතේ. ඒක මගේ තියෙන මේ වැරද්දක් ඒක. ඇත්තටම ඇමරිකාවෙම ජීවත් වෙන සුජීව හෙට්ටි තන්ත්‍රී කියන මට හිතාගන්න බැහැ ඔහුගේ ලියමන්. ඒ තරම් විශිෂ්ටයි. සුජීව හෙට්ටි තන්ත්‍රී තමයි ගීතපද රචනා කළේ. අමිත් ලියනගේ කියන අද නවපු පරපුරේ ඉන්න දක්ෂ සංනාදඥවරයෙක් තමයි මේක සංනාදවත් කළේ. මම පළමුව ඇත්තටම සමාව ඉල්ලන්න ඕනේ සුජීවගෙන් සහ ඔබතුමාගෙන් සහ රෝහණ බැද්ද සූරින්ගෙන්. මම මේ කරන කතාව තුළ මේ ගීතයට කිසියම් අසාධාරණයක් වෙනවා නම් මේ නරඹන ප්‍රේක්ෂක ජනතාවත් මට සමාව යුතුයි. මේ ගීතය මේ හරිම බැරෑරුම් ගීතයක්. හරිම බැරෑරුම් ගීතයක්. මේකේ තියෙන සියල්ල උපමාව උපමේය තුල දුවන ගීතයක්. මේක බැලු බැල්මට පේන්නේ මේ සීයකුයි මොනුපුරෙකුයි අතර වෙන සංවාදයක්. මේ සීයයි මොනුපුරයි අතර වෙන සංවාදය කියනවා බට දැල්ල කාලා ඉරවල්ලි සිටියා උඩු තල්ලි දත් නැති මී ගොනා. ඒතර බට දැල්ල කියලා කියන්නේ මහේෂ් මම පොළොන්නරුවේ කුඹුරු මම කුඹුරු වල ගිහලා මමත් බට දැල් කපලා මගේ හරකුන්ට කණ්ඩගෙන ආවා. බට දැල් කියලා කියන්නේ කුඹුරේ මේ දියදුව වලට උඩින් නියරේ තියෙන මේ හොඳ තනකොළ වර්ගයක්. මේ හරක් හරි ආසයි මේ තනකොළ කන්න. හරිම ආසයි. එතකොට මේ බට දැල්ල කාලා ඉරවල්ලි හිටියා. ඉරවල්ල කියලා කියන්නේ මේ හිරවල්ල නේද? ඉරවල්ල. ඉරවල්ලේ කියලා කියන්නේ මේ කුඹුරක තියෙන හොඳම ලියද්ද, සරුසාරම ලියද්ද. එතකොට මේ ඉරවල්ලේ හිටියා උඩු තල්ලි දත් නැති මීගොනා. මීගොනා කියලා සතෙක් නැහැ. හරිද? මී හරක අපි කියන මී හරක කියලා එළගොනා. එතකොට මොකද මේ මී හරක කියන සත්වය? හරිද? මේ ගීතේ කියන මී හරක කියලා සත්වය. හරිද? ඊළඟට සමන් අහනවා සීයේ පිටබෙල්ල කහන කනකොක්කු නඩයට කිනිතුල්ලු මී පැණි උනා. එතකොට මේ පිටබෙල්ල කහන කනකොක්කු නඩයට කිනිතුල්ලු. මේ පිටබෙල්ල කහන කනකොක්කු කියලා කියන්නේ කොකා. අපි කියන්නේ කනකොක්කු කියලා අපි කනකොකා කියන්නේ කනකොකා දැක්කොත් එහෙම හරිම මේ අසුන්දර දෙයක් අපිට එන්නේ. අර කනකොකා අඬනවා ඇහුණොත් ගෙදර ඒ ගමේ මරණයක් අපිට ආරංචි වෙනවා. එතකොට මේ සුදු කොකා වෙනුවට මේ කොකා කනකොකා වෙලා. ඊළඟට මේ කිනිතුල්ලු. කිනිතුල්ලු අර අපි හරකුන්ගේ කිනිතුල්ලු ඉන්නවා මේ බෙල්ල වටේට. එතකොට මේ බෙල්ල වටේ ඉන්න කිනිතුල්ලු මේ හරකට හරි වදයක්. ඉතින් හිටපු ගමන් හරකා මෙහෙම ඔළුව උඩට ගහනවා මේ කිනිතුල්ලු එලවන්න. මම මේ උඩ මේ මේ ගීතේ මම මේක මේ උපමාව උපමේය තුල කියලා කිව්වේ
මේ ඉරවල් කියන එකේ මෙතනින් අදහස් කරන්නේ මේ කුඹුරේ හොඳ ලියද්ද කියන එක කියන්නේ මේ සමාජයේ තියෙන හොඳම දේ හොඳම සම්පත් රටේ ජනතාවට අයිති හොඳම සම්පත් භුක්ති විඳින පුජ්‍යලයා තමයි මේ උඩුතල්ලේ දත් නැති මීගොණ මීගොණ කියලා කියන්නේ මේ මේ රටේ පාලකයෝ තමයි මේකෙන් හඳුන්වන්නේ එහෙම නැත්නම් රාජ්‍ය පාලකයා හරිද එතකොට මේ මීගොණ කියන රාජ්‍ය පාලකයෝ එහෙම නැත්නම් පාලකයන් අපි කිව්වා එළහරකෙකුත් නෙවෙයි මීහරකෙකුත් නෙවෙයි මේ දෙක අතර මේකෙන් මං හිතන්නේ මේ සුජීව හෙට්ටිතන්ත මහත්මයා කියන උත්සාහ කරන්නේ මේ පාලකයන් කියන පුජ්‍යලයන්ට කිසි ප්‍රතිපත්තියක් නැහැ එක පැත්තක් දිනනකොට ඒ පැත්තට දුවනවා ඊට පස්සේ අනිත් පැක්ෂේ දිනනකොට ඒ පැත්තට දුවනවා හැම වෙලාවෙම තමන්ගේ වාසිය වෙනුවෙන් දඟලනවා දඟලන ගමන් මේ මේ කුඹුරේ එහෙම නැත්නම් මේ සමාජයේ නැමැති කුඹුරේ හොඳම ලියද්දි එහෙම නැත්නම් හොඳම තැන හොඳම සම්පත තමයි මේගොල්ලෝ මේ භුක්ති විඳින්නේ හරිද ඒත් එකම කියනවා පිටබෙල්ල කහන කනකොක්කු නඩේට මේ කනකොක්කු නඩේ කියන එකෙන් අදහස් කරන්නේ මේ රටේ මේ රාජ්‍ය පාලකයන් එහෙම නැත්නම් පාලකයන් හා සම්බන්ධ වෙච්ච රාජ්‍ය නිලධාරි පන්තිය මේ රාජ්‍ය නිලධාරි පන්තිය කනකොක්කු බවට පත් වෙලා මේ රටේ ඒ කියන්නේ දැක්කත් රටේ සාමාන්‍ය ජනතාවට හානියක් මේගොල්ලෝ කරන දේවල් දැක්කම අද අපිට පේනවා මේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් හිරගෙවලුනත් මේගොල්ලෝ ඉන්නවා හිරගෙවල් ස්වාමියා වෙනුවෙන් හිරේ යන්න උනත් සූදානම්ෙන් ඉන්න කණ්ඩායමක් ඉන්නවා මේ රටේ රාජ්‍ය නිලධාරීන් හැමෝම නෙවෙයි එතකොට කිනිතුල්ලෝ කවුද මේ කිනිතුල්ලෝ කිනිතුල්ලෝ කියන එකෙන් අදහස් කරන්නේ මේ හැම නායකයෙක් වටේම හැම පාලකයෙක් වටේම ඉන්නවා මාර විචාර බුද්ධියක් නැතුව මගේ නායකතුමා කියන්නේ මොකද්ද ඒක තමයි හරි එයාට තමයි කඩේ යනවා කියලා කියනවා මහ ජනතාවත් රජුත් අතර විශාල තාප්පේ බඳින්නේ මේගොල්ලෝ පැහැදිලිව හරිද මේගොල්ලෝ මොකද කරන්නේ මේ කිනිතුල්ලා අර මේ පාලකයාගේ ඉඳගෙන මේ පාලකයාගේ ලේ උරා බොනවා පාලකයා කරන වැඩේ රටේ ජාතික සම්පත් ටික ඔක්කොම උරා බොන ගම ඊට පස්සේ ඒ බොන උරා බොන සම්පත් ටික මේ කිනිතුල්ලෝ ටික කනවා ඊට පස්සේ මේ කිනිතුල්ලෝ අයින් කරන්න ඉන්න මේ කොක්කු කොකා තමයි ඇවිල්ලා මේ කිනිතුල්ලෝ කන්න ඕනේ මේ පැණි වගේ කාලා අයින් කරන්න ඕනේ නමුත් මේගොල්ලොත් මොකද කරන්නේ මේගොල්ලොත් මේ රටේ ජනතාවට කන කොක්කු වෙලා ඉන්නේ දැක්කත් රටට විනාශයක් ඒ බව මේ සමාජය දිහා දැක්කම අපිට හොඳට පේනවා ඒත් එකම කියනවා දරුමල්ලෝ රකින කිරිවැදුණු ගොයමට මය අම්මා පල්ලා වින කළා මේ දරුමල්ලෝ කියලා කියන්නේ මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ සාමාන්‍ය ජනතාව කිරිවැදුණු ගොයම කියන්නේ මේ රටේ උගත් තරුණ පරම්පරාව එතකොට මේ රටේ උගත් තරුණ පරම්පරාවට මේගොල්ලෝ වින කරලා ඉවරයි විනාශ කරලා ඉවරයි උගත් තරුණ පරම්පරාව අද මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අද විවිධ අපචාර වලට සම්බන්ධ වෙලා රට එකිනෙකාට මූණ බලා ගන්න බැරි විදිහට විනාශ යනවට පත් කරලා ඒක කියනවා සමන්ලෙන් ඒත් එක මහාන වරමන්ද ගහලා රන් ගෙජ්ජි දාලා බරබාගේ බැන්දේ සීයලා මේක කරේ කවුද මේ මේ ගීතේ මේ මාතෘකාව තමයි සුද්දා තොලංචි ඌදාසෙට අපේ කතාව මේ නිදහස ලැබිච්ච දා ඉඳලා අද වෙනකන් අද ඉඳලා ඉදිරියටත් අපිට අපිට පේන්නේ මේක තමයි අපේ කතාව එතකොට මේක කරේ අපි සීයලා අපිට නිදහස ලැබෙනකොට එදා ඔය ඩොනමෝ රාණ්ඩුකම් ව්‍යවස්ථාව මේ එතකොට සෝල්බරි කමිෂන් හරහා අපිට හරි නීති පද්ධතියක් අපිට අඳුන්වා දී ගන්න පුළුවන් වුණා නම් අපේ රටට ගැළපෙන සහ අපිට ඒක අනුගමනය කරන්න පුළුවන් වුණා නම් අද මේ රට තියෙන තැන ලෝකේ අපි උතුම්ම රට කියලා කියනවා. අද අපිට කියන්න පුළුවන්ද කියන එකට question mark එකක් තියෙනවා. අපි ලෝකෙම උතුම් රටද? අපිට ලෝකෙම උතුම් රට කරගන්න තිබුණා. නමුත් අපිට මේ ඉතිහාසයේ පුරාවටම අපි ඒක විනාශ කරගත්තා. මේ කළු සුද්දෝ සුද්ද පස්සේ ගිය කළු සුද්දෝ එදා ඉඳලා අද වෙනකන් මේ රටට මේ විනය තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතය මේ ගීතයෙන් ඉතාමත්ම මනවින් මේක උලුප්පලා පෙන්නනවා. මේ සීයාගේ මොනුපුරාගේ සම්බන්ධය සීයා කියන්නේ අපේ හිටපු මුතුන් මිත්තෝ. එතකොට මොනුපුරා තමයි මේ වර්තමාන
පරපුර මේ ගොල්ලෝ අහනවා මේ ගොල්ලෝට තේරෙනවා දැන් මේක එදා මුතුන් මිත්තන්ට තේරිලා නැහැ මේක නමුත් දැන් වර්තමාන සමාජයේ මේ මේ වෙනස තේරෙනවා ඒත් එකම කියලා වරමන්ද ගහලා රන්දිජි දාලා වරමන්දක් ගහන්නේ වරමන්ද කියලා කියන්නේ මේ කුලප්පු වෙච්ච හරකෙක් කෙලවරට ලොකු මන්දක් ගහනවා මන්දක් ගහලා ඔක ඈත ඉඳලා දානවා බෙල්ලට දාලා තමයි අපි අදලා ගන්නෙ එතකොට අපේ සීයලා මොකද කරේ වරමන්ද ගහලා මේ රන් ගෙජ්ජි දාලා මේ රන් ගෙජ්ජි දාපුවාම ඇත්තටම අර ගොණෙකුට රන් ගෙජ්ජිය දාලා බරබාගේ බැඳහම අර ගෙජ්ජිය හෙල්ලෙන තාලෙට ඔළුව හොල්ලකොල්ල බොහොම ලස්සනට මේ බරබාගේ ඇදගෙන යනවා මේ බරබාගේ කියන එක අදහස් කරන්නේ රාජපාලනය හරිද අපිට හීලෑ වෙච්ච ගොණෙක් එහෙම නැත්නම් හීලෑ වෙච්ච කියන එක අදහස් කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවට ආදරය කරන රටට ආදරය කරන රටේ ජනතාවට ආදරය කරන පාලකේ මේ බරබාගේ කියන රාජ්‍ය පාලනයට පත් කරගන්නේ නැතුව අපි කියනවා දාන වරමන්ද ගහලා අපි බැඳලා තියෙන්නේ මොකද්ද කුලප්පු වෙච්ච ගොණෙක් මේ ගොණෙක් කුලප්පු වෙච්ච සතෙක් මේ මේ කුලප් වෙලා තියෙන්නේ මොනවද බලෙන් බලයට කෑදරකමින් ධනයට කෑදරකමින් පවුලේ සියලුම දෙනාට ධනය කර ගන්නවා වෙන ගොණෙක් බඳ ගන්නවා මේකට දැන්වත් හරියයි කියලා බලන්න නෑ මේක හරියන්නේ නෑ මොකද කරන්න ඕනේ දැන් ඉතින් අපිට මේක එලව ගන්න බෑ අපේ ඇස්සරෙන් දුන කාලය කියන එක මේක මම හිතන්නේ කියන්නේ කිසිම කලබලයක් ඇති කරගන්න එපා හේතුව මේ කිසිම දෙයක් ඔබට අදාළ නැත්තම් ඔබ නිහඬව ඉන්න අදාළ නම් විතරක් බාර ගන්න गीत
සමන් බොහොම ලස්සනයි හරිම සතුටුයි ගීතේ ඔබේ කටහඬින් මම අහන්න ලැබිච්ච එක ගැන සමන් මේක බොහොම සතුටු වෙනවා මේ වගේ ගීතයක් ගැන සවිඥානික පුද්ගලයේ සමග මේ ගීතේ ගායනා ලැබීම තවත් සතුටුයි මෙතන බැද්දගේ සෙරුත් අපි දෙන්නා හිටියනම් තනිව ගායනා තපසි මොකද පරතරේ පේන්න කටහඬවල දෙක පේන්න ඕන මම හිතනවා සමාජයේ බෙදා ගන්න නැති ඒ කටහඬවල දෙක ඒ වගේම මේ ප්‍රාසංගික ඔබේ ගීතේ ගායනා පැහැදිලිව ප්‍රාසංගික ප්‍රාසංගිකයි හැංගීම හැංගීමයි හොඳයි මේ යාර ගීතේ මුලදී මම කිව්වාගේ මේ මේ කලබල විය යුතු නැහැ අපිට අදාළ නැත්තම් අදාළ නැහැ අදාළ නම් විතරක් කලබල වෙන්න ඕන මිලක් වුණත් මේ ගීතේ මොකද්ද මේ ගීතේ තුල මොකද දැකේ අර විදිහෙම මේ මේ බොහොම බැරෑරුම් කතිකාවක්ද මේකෙත් තියෙන්නේ मेके सरल कथाकुत बेरण कथाकुत महेश अतट समन की गीते प्रतिपल मेक उब गायना करपु गीते अपी कथा करपु मातृकावे प्रतिपल मे अपी दें कथा करंदे इवागे मेक मे मे कट मट तवत् हेतु को न मरम एक तवक लंकावट आवा मे अबुडाभि අබුඩාවි ගුවන්තොටුපළේදී මේ මම දැක්කා මේ අපේ ලංකාවේ තරුණියන් කීප දෙනෙක් මේ අර දන්වැලකින් බැඳගෙන යනවා වගේ නිකන් එක්කගෙන යනවා මේ ඒ ඒ දර්ශනය මම බලාගෙන හිටියා ගොඩක් වෙලා මේ ඒකෙන් මට තේරිච්ච දෙයක් තමයි මේ ගෘහ සේවයට යන අපේ අහිංසක මේ කාන්තාවන් මේ එයා ඒ අපෝට් එකේ ඉඳලාම ඒගොල්ලෝ අර වහල් සේවයට ගෙනියන පිරිසක් නේද ඒ ඒ විදිහට තමයි දක්වගෙන ගියේ මේගොල්ලෝ ඉතින් මට ඒ වෙලාවේ ඔළුවට ආවේ මේ ශ්‍රී ලාංකීය අභිමානය නේද කියන එකයි අපි බොහොම බැරෑරුම් අපි ශ්‍රී ලාංකීය අභිමානය ගැන කතා කරනවා අපේ රටේ මේ තරුණ කාන්තාවන් මැද පෙරදිගට ගිහිල්ලා විඳින දුක් කන්දරාව ඇතැම් විට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතවලින් වන්දිගෙවන නමුත් ඒ එච්චර දුක් විඳලා ඒ එවන මුදල තමයි අද අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය ආදායම වෙලා තියෙන්නේ එතකොට අපේ ඒ ඒ එක පැත්තකින් ඒ කතාව ඊට පස්සේ මේ අම්මා අපි මුලින් කතා කර අපේ අම්මා ගැන මේ අම්මා නේද මේ මැදර පෙරදිග ගිහිල්ලා තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ මේ ඇස් ඉස් මාස්ලේ මේ තව නොරටුන්ට මේ පූජා කරන්නේ ඒ පූජා කරලා ඒ අම්මා සමහරලාට එන්නේ මිනි පෙට්ටියක එහෙමත් නැත්නම් ඒ අම්මා ගෙදර එනකොට ඒ අම්මගේ දරුවෝ නැහැ එක්ක මද්ජාවේ වලට ඇබ්බැහි වෙලා දීනියෝ ඉන්නවා නම් සමහරලාට දූෂණයට ලක් වෙලා සමහරලාට තාත්තගෙම දූෂණයට ලක් වෙන අවස්ථාවන් අපි දකිනවා ඕනේ තරම් එතකොට අපිට මේ අම්මා රටට එනකොට මේ අපිට මේ පවුලවත් රැකගලා දෙන්න පුළුවන් තත්ත්වයක් මේ මේ සමාජය තුල අද නැහැ. එතකොට මේ ගීතය තුල මම දකිනවා මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගායනා කර මේ මේ රචනය කරපු ගීතයක්. මේ ගීතය තුල මේ අසරණ කාන්තාවන්ගේ ශෝකාලාපය කියවෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම මේ වීර වරියෝ අපි රණවිරුවෝ කියලා කතා කරනවා මේ ඒ ඒ රණවිරුවෝ වෙනම කතාවක් මේ වීරවරියෝ ගැන ඇයි අපි කතා නොකරන්නේ මේ සමාජයේ ඇයි අපි මේගොල්ලොන්ට මේ අර මැද පෙරදිග ගිහිල්ලා අපි ඒ දිහා බලන්නේ ටිකක් අර මැද පෙරදිග ගිය ගෑනු කෙනෙක් කියන එකම හරි පහත් මානසිකත්වයෙන් තමයි මේ සමාජයේ මේගොල්ලන්ට සලකන්නේ ඒක එහෙම විය යුතු නෑ අපි මේගොල්ලෝ අපේ වීරවරියෝ ඉතින් මේගොල්ලන්ට මේ සමාජයේ නිසි සැලකිල්ල ගෞරවය අපි ලබා දිය යුතුයි. ඒ වගේම මේගොල්ලෝ එනකොට අනුමතර මේගොල්ලන්ගේ පවුලවත් අපි රැකලා දෙන්න ඕනේ. ඒක අපි ශ්‍රී ලාංකික විදිහට ඒක අපේ වගකීමක්. ඉතින් මේ මෙහෙම ගිහිල්ලා මේක කියලා මේ විලක් වුණත් නිල් දිය පිරි විලක් නෙවෙයි අපි. මේ අපිට හිතෙන්නේ මේ ගියාම අපිට සියලු සැප සම්පත් ලැබෙනවා කියලා. නමුත් ඒ කිසි දෙයක් වටින්නේ නැහැ. මේගොල්ලෝ මෙහෙම දුක් විඳලා රට වෙනුවෙන් රට දැය වෙනුවෙන් මේ කරන කැපකිරීම මොන දුක විඳත් ඒ කැප කරලා කැප කරන අතරතුර මේගොල්ලෝ දකින්නේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ
තමන්ගේ දරුවෝ අතර එහෙම නැත්නම් මේ රටේ මනසින් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඉතින් එහෙම පිරිසක් අපි එහෙම පිරිසකට මම හිතන්නේ අපි මීට වඩා සැලකිය යුතුයි මීට වඩා අපි ඒගොල්ලෝ ආරක්ෂා කළ යුතුයි කියලා මගේ වගකීම මම හිතන්නේ අපිට හැමෝම ඒක වගකීම ඔබ මේ ගීතේ හරහා මේ මේ යෝජනාවක් හැටියට පැහැදිලිවම ඊට කලින් අපි විවිධ තැන්වල පුවත්පත් මාධ්‍යෙන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් සමාජ වෙබ් අඩවි ජාලහරහා පෙරටින් විදේශගත වෙලා ගෘහ සේවිකාවන් වශයෙන් කටයුතු කරන අයගේ නොයෙකුත් හිරිහැර වද හිංසාවලට පාත්‍ර වෙච්ච පිරිස අපි දකිනවා අත් දකිනවා නමුත් අද මහේස්ත්‍රාත්වරයා ධර්මසේන යකන්දාවල මහත්මයා යෝජනා කරනවා මේ ගීතය හරහා ඒ අයට මීට වඩා වැඩි තැනක් අපේ හදවතේ තියෙන්න ඕනේ කියලා හදවතේ තන හැදූ දාට සමාජයේ තන ඉබේ හැදෙනවා ගීතය ගයමු සුබ සමන් මොන හරි කියන්න හදනවා මොකද ගායනය ගැන අවසානයේ මට තේරුණා
හීනෙන් මගේ රටේ නිදිය හැමදාම මෙතුමාට බලපාන්නේ නැත්ේ එතන තමයි වැටියා ඇත්තටම මේ ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා කියලා හිතියට හැමදාම මේ 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 පරිසරයේ මේ සමාජයේ තමයි ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ ඒක මේ විශේෂයෙන්ම අපි හැමෝම පොදුවේ පිළිගත් සමාජ මතයක් තියෙනවනේ අපේ රට තුල අපි ජීවත් වෙනකට වඩා මේකෙන් පියාසර කර ගිහිල්ලා වෙන තැනකට ගියන් පස්සේ තමයි අපිට විශේෂයෙන් වෙනදාට වැඩිය වැඩි වෙනස් ආකාරයෙන් අපේ රට ගැන දැනෙන්න ගන්න. හැබැයි මහේෂ් ඕක මට තේරෙන විදිහට මේ මැද පෙරදිගට විතරක් නෙමෙයි බටහිර ලෝකෙටත් මේකම තමයි කතාව. ඔව්. හේතුව දැන් අපි බටහිර ලෝකේ දියුණුවයි කියලා කිව්වට ඇත්තටම මේ මේක තුළ ඇත්තටම වහල් මෙහෙයක් තමයි තියෙන්නේ. ඔව්. උදේ වැඩට යනවා රෑ ගෙදර එනවා උදේ වැඩට යනවා රෑ ගෙදර එනවා ඉතින් ඒක තමයි මේ බැල මෙහෙවර කරන්නෙත් අපි වෙන රටකට අපේ රටට නෙමෙයි අපේ රට කරන්න මේක අපිට අපේ රට වෙනුවෙන් කියලා අපිට හැඟීමක් තියෙනවා මේක සෝකාලාපය මං හිතන්නේ මේ රටෙන් බැහැර වෙච්ච හැමෝගෙම ඔව් ඒත් එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ මේ මේ රට තුල තියෙනා වූ සම්පත් සහ මේ රට තුල තියෙනා වපසරිය නිවැරදි වෙලා හොඳ තත්යකට ඇවිත් විදේශගත වෙලා තියෙන සියලුම අපේ ශ්‍රම සම්පත නැවත මව රටට එන්න ඕනේ පැහැදිලිවම ඔබ එනවාද එහෙමනම් අනිවාර්යයෙන්ම මේ ඇවිල්ලා මේ හොයන්නේ ඒක තමයි මහේෂ් ඒක තමයි මේ හොයන්නේ මේ සැරේ නවතින්නෙත් නැහැ අනුමාන කරන්න පුළුවන් ඔබ තවත් මේ සමාජය තුල දකින හැලහැප්පිලි පිළිබඳව තමයි කතා කරන්නේ. පැහැදිලිවම මේකත් ටිකක් ගැඹුරු ගීතයක්. මේක මම හිතන්නේ පද රචනා කරලා තියෙන කුමාරදාස සපතන්ත මහත්මයා. මේකේ මුල් පද පෙළිය ගත්තොත් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටලා ඒ හිරුමල මේ දෙරණේ. එතකොට මිනිසා හරියට මලක් වගේ මිනිසා කියන සත්‍ය හරිම සුවඳයි. සුවඳ කියන්නේ ගුණ දහම් වලින් පිරුණාම ඒ සුවඳ දැන් අපිට දැනෙනවා. නමුත් ඒ වගේම නුවණින් එළිය හිරුසේ මොකද්ද මේ නුවණ කියන එකෙන් අදහස් කරන්නේ? ඇත්තටම මේ නුවණ කියන එක බුද්ධ දර්ශනයේ පැහැදිලි කරනවා මේ සත්‍ය ඥාන, කෘත ඥාන, කෘතහස්ත ඥාන කියලා. මේ සත්‍ය ඥාන කියලා කියන්නේ අපි යමක් නිවැරදි එහෙම නැත්නම් සත්‍ය බව හඳුනා ගැනීම අපිට කිසියම් දෙයක් අපිට දැනගන්න පුළුවන්කම තියෙන්න ඕන මේක සත්‍යයි එහෙම නැත්නම් නිවැරදි බව කෘත ඥාන වශයෙන් හඳුන්වන්නේ ඒ සත්‍ය හෝ නිවැරදි බව දැන හඳුනා ගත්තාම ඒ කළ යුතු දේ කළ යුතු අවස්ථාවේදී සිදු කිරීම අපි ඔකට තුන් නෝන කියලා කියනවනේ සිදු කිරීම ඊළඟට කෘතහස්ත ඥාන කියන එකෙන් අදහස් කරන්නේ අපි නිවැරදිදී එහෙම නැත්නම් සත්‍ය සොයාගෙන සත්‍ය අවබෝධ කරගෙන නිවැරදිදී නිසි වේලාවට කරලා අවසන් වුණාම ඒකට අපි කියන කෘතහස්ත ඥාන කියලා. ඒ වගේම මේ නුවණ ගැන කියනකොට මේ ජාතක කතාවක් තියෙනවා ජාත්‍යන්ත සූත්‍රයේ එක කතාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජාත්‍යන්ත සූත්‍රය මේ රජුරු එක දවසක් මේ හවස මේ රජුරන්ට හිතුණා මේ අන්දයෝ කණ්ඩායමක් ගෙන්නලා මේ අන්දයන් ලව්වා මේ එක අලියෙක් මේ අන්දයෝ අලිය හඳුනාගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් අන්දයෝ කණ්ඩායමක් වාඩි කරවලා තියලා අලියා පැත්තකින් තියලා මේ එක එක්කෙනාට එන්න කියනවා. ඇවිල්ලා අතගාලා බලන්න පුළුවන් බලලා හිටන් කියන්න ඕනේ අලිය මොන වගේද. එක පුජ්‍යලෙක් ඇවිල්ලා අලිය අතගාලා බලපුවාම අහුවෙන කකුලක්. ඊට පස්සේ එයා කියනවා මේ අලිය හරියට වංගෙඩියක් වගේ. රජුණන් කියනවා රජතුමනි දැන් මේ විශාල කණ්ඩායමක් පිරලා මේ බලාගෙන ඉන්නවා රටවැසියෝ කැඳවලා මේ බලාගෙන ඉන්න මේ විහිළුවක් මේක දැන් හැමෝටම මේ විහිළුවක්. ඊට පස්සේ එයා පැත්තකින් තියලා තව කෙනෙක් ගෙනනවා. එයා කියනවා රයිට් අතගාල බලලා කියන්න කවුද මේ අලිය කොහමද එයාට අහුවෙන්නේ මේ අලියගේ කනක් එතකොට කියනවා අලිය කියන්නේ කුල්ලක් වගේ කියලා හරිද
අලියා කියන්නේ කුල්ලක් වගේ. එයත් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ගෙන්නවා. ඒ අන්දයා මේ මේගොල්ලෝ උපතින්ම අන්ද මිනිස්සු මේ. ඊට පස්සේ එයා ඇවිල්ලා අතගාලා බලනකොට අහුවෙන්නේ මේ වලිගේ. මෙයා කියනවා හරියට මුස්නක්. මුස්නක් කියන්නේ මේ මේ කොස්සක් වගේ කියලා. දැන් එයාගේ මතේ කොස්සක් වගේ තමයි මේ අලියා. ඉතින් ඔහොම මේ එක එක අන්දයා අත අහුවෙන ටික බලලා අත ගහලා බලලා එයා කියනවා මේ විදිහට තමයි අලියා. එතකොට මේක බලාගෙන ඉන්න ඇස් දෙකම පේන රජුරෝ සහ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පේනවා මේ මිනිස්සු කොච්චර අන්දද, මේ මිනිස්සු කොච්චර පටු විදිහට මේක දකින්නේ කියලා. ඉතින් මේ ගීතය තුළ අද අපේ සමාජයේත් අපි මේ මේ මිනිසුන් කොච්චර අන්ද වෙලාද, අන්ද කරලාද කියන එක අපිට පේනවා. අර අතන රජුරු මේ සැබෑ අන්දෙව්. නමුත් අපේ සමාජය තුළ මිනිසුන් අන්ද වෙලා තියෙන්නේ සහ අන්ද කරලා තියෙන්නේ. ඒ අන්ද කිරීම තුළ රටේ ජනතාව විවිධ පැතිවලට අර පක්ෂේද මේ පක්ෂේද එක එක මති මතාන්තර ගෙනල්ලා රටේ ජනතාවට සමස්තය පෙන්වන්නේ. අපිට සමස්තය දැක්කොත් සමස්තය දකින දේ තුළ අපිට පුළුවන් නිවැරදි දේ හඳුනා ගන්න. මුලින් අපි කතා කරා වගේ සත්‍ය ඥාන, නිවැරදි ඥානය අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ සමස්තය දැක්කොත් විතරයි. අර අර එක කකුල අල්ලපු කෙනා එයා වංගිඩියක් වගේ දැක්ක එක හරි, මේක වැරදි නෑ. කුල්ලක් වගේ කෙනෙක් ඒකත් හරි, ඒකත් වැරදි නෑ. නමුත් ඒ සමස්තය නෙමෙයි, ඒ අලියා නෙමෙයි. එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ සමස්තය දැකලා මේ අලියා කියන එක හඳුනා ගන්න. ඉතින් මේ අපිට ජීවිතේ මූණ දෙන්න තියෙන හැම දෙයක්ම, හැම සංසිද්ධියක්ම අපිට සත්‍ය නිවැරදි දේ දකින්න පුළුවන් නම් නිවැරදි මනසින් නුවණින් අපේ ජීවිත ඒකාලෝකමත් කරගන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපි ඒක නොදකින එකයි. ඉතින් මම මේක හරහා කතා කරන්න අදහස් කරන්නේ අපි නුවණින් දකිමු, ඇස් දෙකෙන් දකිමු, සමස්තය දකිමු කියලා. මාෂයි පේලි හතරක් තියෙන මතක් වුණා. ඔව්. පංචේන්ද්‍රය යන දවසක් ගමනක් යනකොට දැන් අපි ඇස කන දිව නාසය සම නේ, ඇස කන දිව නාසය සම මේ පස් දෙනා යනනේ. මේ යනකොට මේගොල්ලන්ට පාර කියන්නේ ඇස් දෙක. ඔහොම යනකොට ඇස් දෙක දකින්න කන්දක්. දැකලා යාළුවන්ට කියනවා, යාළුවනේ ආංගොල කන්දක් කියලා. ඉතින් ඕක අහුවෙන් පස්සේ ඉස්සෙල්ලම කට ඉස්සර කරන්නේ කට. කට කියනවා නිකන් බොරු කියන්න එපා. මේ මට දිවක් තියෙනවා. මට කන්දක රසක් දැනෙන්නේ නැහැ. ඕක අහන් ඉඳලා සම කියනෝ ඇත්ත තමයි කට කියන්නේ ඇත්ත. කන්දක වැදිලා ආපු හුලඟක්වත් මට ඇදුන්නේ නැහැ. මං හිතන්නේ කට හරි ඇස් දෙක වැරදි. අනික කටියේ ලේසියෙන්ම ඕ එහෙම තමයි කට හරි කියලා. ඉතින් ඕක කවියක තියෙනවා. ඇස් ඇස් දෙක කියයි දැක කන්දක් ආං කියා කට මත දොඩා කට තර්කය නැන් කියා නාසය දෙකන් සම අසාපිකෝන් කියා ඇස් දෙක කියයි නැත කන්දක් යමන් කියා. වැඩේ තියෙන්නේ ඒ ඇස් දෙක කියලා විදි කන්දක් නැහැ කියලා. එක කියන්නේ කොහටද? කන්දරම තමයි. කන්දටම තමයි නායකත්වය. මෙතුමාගේ කතා බහ තුළ මට ඒ කවිය මතක් වුණා. හරි හොඳයි. ඉතාමත් වටිනා සමන්. මම හිතනවා මේ 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 දැන් ඝන පූර්ණේ හරි. ඒ නිසා මේ මේ සියලුම දේවල් එකතු කරගෙන මේ කැටි කරගත් අදහස් ඔබේ හදවතේ මේ වෙනකොටත් මේ ගීතයත් එක්ක මෙතු වෙලා තියෙන අදහස් එකතු කරගෙන ගීතය හමු ලෙනින් සමන් ගායනා කරා. ලියයි හිරුසේ
ගීතයේ විචාරය කිරීම ඉතාම අනර්ගයි ඒකට දීපු පූරණය ලෙනින්ගේ එක තවත් අපේ රසය වැඩි කළා ඒ වගේම මේ සුගායනය වගේම සමන් මේ මේ අර සජීවීව වාදනය කරන්න තරමක් භයානක මේ සංගීත කොටස් ඉතාම වයලීනේ නේ ඒ රන්ස් කියලා කියන්නේ ඒවා එක දශමයක් වෙනස් වෙනවා අපේ නිකන් මූණ හෙක් වෙනවා එහෙම උන්නේ නැහැ ඉතින් හරි ඉතින් මේ ඉතින් අපිට පේන මූණ වල ඉතින් ඉහෙළම මූණනේ ඇත්තටම 100%ක් අපි ඒක රහවින්ද අපේ දෑවර ප්‍රේක්ෂකිනුත් මං හිතනවා අනුමානයක් නැහැ ඒක විඳින්නට ඇති සියලු කාරණා ඔක්කොම එකතු කරලා බලනකොට කුමාරදාස සපුත්තන්ත්‍රි කියන්නේ අපේ රටේ අපිට ලැබිච්ච ජාතික වස්තුවක් වගේ ගීත රචකයෙක් එතුමා විසින් විරචිත මේ ගීතයේම ඇති එතුමාට අපි ගරු බුහුමන් දක්වන්න මේක ඉතාමත්ම අවශ්‍ය යුගයක අවශ්‍ය කාලයක ලියවුණු නිමවුණු ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ ඊටම නොදෙවෙනි සංගීතයත් එක්ක අපි රසවින්ද සහ ජීවත් වෙච්ච ගීතයක් මේක සදාකාලික ගීතයක් ඒ නිසා පුළුවන් නම් මේ ගීතය ඇතුළේ ඔබ ජීවත් වෙන්න මිනිහෙක් හෝ ගැහැණියක් මතු පිටින් දකිනකොට වර්ගවාදීව ජාතිවාදීව කුලවාදීව ආගම්වාදීව පෙනෙන්න පුළුවන් ඒ සියලු කඩතුරා බැහැත් කළා පුළුවන් නම් හදවත දකින්න උත්සාහ කරන්න හදවත පැහැයෙනවා නම් ඊට වඩා තවත් මොනවද මහේස්ත්‍රාත්තුමා කියන්නේ තෝකම නේද පැහැදිලිව ඔව් අපි ඊළඟ ගීතය රත්යන් සුභ හරි රසවින්දයි මිනිසා සුවඳයි මානසේ ගීතය නේද මොකද සුවඳවත් මිනිසුන්ට ඒක දැනෙනවා නේද හොඳට සුභයි ඇත්තටම මේ ගීතය මම හිතන්නේ ලොකු කුඩා හැමෝම දන්නා ගීතයක් ඔව් ඒක හැබැයි කොච්චර දැනගෙන හිටියත් සුභ මේ මේ මම හොඳට බලලා තියෙනවා වෙන තැනකදී ඒ ගීතය අහනවට වඩා වෙනස් විදිහට තමයි මෙතන මේ වේදිකාවේ අහන්නේ ඇත්තටම නිසා මේ ඒක බොහොම අභිමානවත් කාරණාවක් අපේ සතුටට අභිමානවත් කාරණාවක් මේ මෙන්න ඔබ වෙනම තැනකට ගියනවා සිතට දැනෙන මේ ලැතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්
මේක මේ මහේස්ත්‍රාත් ආසනයේ ඉඳගෙන හිතපු චින්තනයක් වෙන්න බෑ. අතන මේක මගේ සිහිනයක් නෙවෙයි. මේ ගීතය අපි කවුරුද දන්න ගීතයක්. මේක තුළ මේ ප්‍රේමවන්තේකෝ ප්‍රේමවන්තියක් තමගේ ආදරය ගැන දකින හීනයක් විදිහට තමයි මේක බැලු බැලමුට අපිට පේන්නේ. මේකට අපි වෙනත් මාතෘකාවක් දැම්මොත් මොකද? මේ ගීතයට පොඩි පසුබිම් කතාවකුත් තියෙනවා මහේෂ්. ඒ පසුබිම් කතාව මම කියන්නම්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉන්නකොට අපිට මේ නවාතැන් ප්‍රශ්නේ කියන එක හරි දරුණු ප්‍රශ්නයක් කොළඹ විශ්වවිද්‍යාලයේ. ඒ කාලේ මන්ද දැන් කොහොමද කියන්නේ? අපි මමයි මගේ තව මගේ බැච් එකේ යාළුවෝ දෙන්නෙකුයි අපි මේ බම්බලපිටියේ පොලිස් ප්‍රැප්ස් වල මේ එක කාමරයක අපි තුන්දෙනාම ඉන්නවා. කියලා මුල්ම දවසේ දැන් අපිට කෑම ටික ගෙනලා දෙන්නේ මේ කාමරේට. ඊට පස්සේ අපි කෑම කාලා මේ අත හොදලා පිඟාන විසිකරන්නේ ජනෙලෙන් එළියට. අපි ඉන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ. එතකොට මේ ජනෙලෙන් එළියට දැම්මට පස්සේ මේ ඉඳුල් වතුර වැටුනේ පල්ලෙහා ගෙදර ඉන්න මේ පොලිසිය වැඩ කරන කාගේ හරි යාගේ වයිෆ්ගේ සාරියට. සාරිය වලට වැටිලා මේ හෙන ගෝරනාඩුව දැන් මේ අර අපි ඉන්න ගෙදර සාජන් මහත්තයෙක් ඉති අපිට ඇවිල්ලා කිව්වා එළියට නම් යන්න එපා තනි තනිවම. ඕගොල්ලොන්ට ඔන්න මේ ගහණ්ඩායි බලාගෙන ඉන්නේ පල්ලෙහා ඉන්න කෙනා. දැන් අපිට හරි ප්‍රශ්නේ. තනියම යන්න බයයි මොකද ගැහුවොත් එම අල්ලගෙන මොනවද කරන්නද? ඉතින් අපි තුන්දෙනාම තමයි දැන් එළියට යන්නේ කරා. ඉන්නේ තුන්දෙනාම එකට. මොකද බැරලකවත් ගහණ්ඩාවත් එහෙම. ඉතින් මේ ගීත මේ සිද්ධිය වෙලා දවසකට දෙකකට පස්සේ මේ මගේ අර හිටපු යාළුවා එයාගේ පොතේ කියන්නේ පාඩම් කරන පොතක මේ ගීතය ලියලා එයා ඒකට මාතෘකාවක් දීලා තිබුණා. ඒ මාතෘකාව තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය. මම වඩ ආරාධනා කරනවා මේ ගීතයට මේ මාතෘකාව දාන්න කියලා උඩින්. ඒ මාතෘකාව දාලා තිබුණා. ඉතින් මට කියන්න ඕනේ මේ ගීත ඇත්තටම මේ පද රචකයෝ ආවට ගියාට කරන දේවල් නෙමෙයි. අද අපි ගීතයක් අහනකොට වර්තමාන පරපුර කියන සින්දු දැක්කහම මේ ලේකෝප වෙන සින්දු සමහරලාට තියෙනවා. නමුත් මේ ගීත ගත්තාම ඒවා මේ හැම ගීතයකම ජීවිතවලට එහෙම නැත්නම් මිනිස්සුන්ට තමන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට එහෙම නැත්නම් නිවැරදි පාර සොයා ගැනීමට එහෙම නැත්නම් සමාජ යථාර්ථය අවබෝධ කර ගැනීමට ලියවෙච්ච ගීතය මතයි. ඉතින් අපි මේවා නිවැරදි ආකාරයට පරිශීලනය කරන්න ඕනේ. ඉතින් මගේ මේ යාළුවා මේක බොහොම ලස්සනට පරිශීලනය කරා. පරිශීලනය කරා. ඉතින් මේක දැක්කට පස්සේ මටත් හරි ආසාවක් ඇති වුණා මේ මාතෘකාවත් එක්ක. මේ ගීතය ඇතර මට හිතට කාවැදුණා එදා. දැන් මේ ගීතයට මාතෘකාව ලියපු මගේ මිත්‍රයා දැන් මේ රටේ මහාධිකරණ විශේෂකාරවරයෙක්. දැන් ඔය ගීතයත් එක්කම මහේෂ් මම කැමති මේ මගේ සිතුවිලිත් ඔබේ ප්‍රේක්ෂකයොත් එක්ක බෙදා ගන්න. මම තරං ආව පුංචි තෑග්ගක්. ඒ තෑග්ග තමයි මේ if කියලා පොයම් එකක් තියෙනවා. මේ if කියන පොයම් එක මගේ ජීවිතේට මම ගොඩාක් සම්බන්ධ කරගත්තා. ඒක Google එකේ ගහවන හොයාගන්න පුළුවන් if poem by Rodya the Clipprin දෙලා තියෙන්නේ. ඒකේ තියෙනවා මේ මම එකක් දෙකක් කියන්නම්. සිංහලයට මම ටිකක් පරිවර්තනය කරා. ඔබ සතු සියල්ල විනාශ වී ඔබ වැඩිකරුක බවට චෝදනා කරද්දිත් ඔබේ හිස කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම්. හරිද? If you can trust yourself කියලා තියෙනවා. You can trust yourself. හරිද? ඊට පස්සේ ඔබේ හිස කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම් මුළු ලෝකෙම ඔබ සැක කරද්දී ඔවුන්ගේ සැකයට ඉඩ දෙමින් ඔබට ඔබ විශ්වාස කරන්න පුළුවන් නම් හරිද? ඊළඟට යම් කෙනෙක් ඔබ පිළිකුල් කරද්දී ඒ පිළිකුලට ඉඩ නොදී ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ පිළිකුල් සහගත පුජ්‍යලෙක් නොවෙන්න පුළුවන් නම් මෙහෙම කියලා මේ ගොඩාක් කියලා මේ ජීවිතේ හැම අවස්ථාවකම මේකෙන් කියවෙනවා. ඒ පිළිකුල බාර නොගෙන ඉන්න පුළුවන් නම්. නෑ පිළිකුල් සහගත නොවි ඉන්න ඕනේ. ඔයා පිළිකුල් සහගත පුජ්‍යලෙක්. ඔයා මාව පිළිකුල් කරනවා වෙන්න පුළුවන්. නමුත් මම පිළිකුල් සහගත පුජ්‍යලෙක් නෙවෙයි යුතුයි. මම පිළිකුල් සහගත වැඩ නොකළ යුතුයි. හරිද? ඉවසීමෙන් ඒ ඉවසීමෙන් ටයර්ඩ් වෙන්න එපා. ඉවසන්න හැම වෙලාවෙම.
යමක් අපිට ලබා ගන්න ඕන මෙහෙසට පත් වෙන්න එපා. ඉතින් මේ ඔක්කොම කියලා කියනවා එහෙම කරන්න පුළුවන් නම් මේ ලෝකේ ඔයාගේ මේ ලෝකයේ ඇතුලේ ඔක්කොම තියෙනවා. ඔබට අවශ්‍ය සියලුම දේ තියෙනවා. ඉතින් මේ ගීතේ මේ 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 poem එක මම ගොඩක් මගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා. මගේ යාළුවා මේ ගීතය සම්බන්ධ කරගත්තා වගේ. ඉතින් ඔබේ ප්‍රේක්ෂකයන්ටත් මේ වගේ ඇති යම් යම් දේවල් ඒවා අපි ෂෙයා කරගමු. කාරණා දෙකක් කියලා අපි ගීතයට යනවා. පළවෙනි එක තමයි අපි ඉස්සෙල්ලාම වැඩසටහන ආරම්භයේදී කිව්ව මේ විශ්වාසය ගැන කතාවක් සමග. මතකයිනේ? ඔව්. අපි හැමෝම ජීවත් වෙන්නේ අඳුම තරමින් එක්කෙනෙක් ගැන හෝ කීප දෙනෙක් ගැන හෝ ආයතනයක් ගැන හෝ සබහදාමෙන් අපිට දීපු භෞතික ඇහැට පේන දෙයක් ගැන හෝ විශ්වාසයෙන් මිස ඒව කඩවුණු දවසට අපිට ජීවිතයක් නැහැ. මේ මෙතන යම් තාක් දුරකට කියන්නේ අඳුම තරමින් ඔබට ඔබවත් හොඳ විශ්වාසවන්තේ විය යුතුයි. එහෙම වුණොත් ඔබ සම්පූර්ණ මිනිහෙක්. ඔය ටික තමයි කියන්නේ. අවසාන වශයෙන් දෙවෙනි කාරණාව මේ තාමත් කොහේ හරි යනකොට තුන් දිනක් එක්ක දෙන්නේ. ආ දැන් යන්න අවශ්‍ය නැහැ. එහෙම යන්න. ගුටි කන වැඩ කරලා. ගුටි කන වැඩ කරන්නේ නැහැ නේද? දෙන්නෙක් එක්ක. එදා නොදන්නවත් වේ දෙ කරේ. දෙන්නෙක් එක්ක දෙන්නේ. තනියම යන්නේ. දෙන්නෙක් එක්ක ගියොත් වලහ ගහනවා කියලා කියන්නේ මේ කැලේ යද්දි. ඒ කියන්නේ තුන් දිනක් තාමත් සැකයි. තාමත් දැන් යන්න අවශ්‍ය නැහැ. එහෙම නැහැ. ඔබට තනියම යන්න පුළුවන්. ඕන තරක. ඒ ශක්තිය දුන්නේ කවුද? මම හිතන්නේ අර කලින් ගීතේ කිව්වා වගේ මගේ හද සාක්ෂිය. මොකද මම කරන්නේ මගේ හද සාක්ෂි මම හැමදේම හැම වෙලාවකම මම කරන දේ මගේ හද සාක්ෂියට එකඟව හරිනම් මුළු ලෝකෙම වැරදි කිව්වොත් මම ඒ දේ කරනවා. හදිසියක වැරදි තීරණයක් නා. මගේ හද සාක්ෂිය කියනවා නම් ඒක හරි කියලා ඒක හරි. කොහොමද අපි ඔබේ හද සාක්ෂිය විශ්වාස කරන්නේ? ඒ කියන්නේ මගේ හද සාක්ෂිය කියන එක වැරදි නෑ කියලා. අපිට වැරදි නා. එහෙම වෙන්න බෑ ඒක. එහෙම වෙච්ච අවස්ථා නැත්. ආ හිට්ලර් මිනිස්සු ඝාතනය කරද්දී ඒක ඔහුගේ හෘද සාක්ෂියට හරි මං හිතන්නේ. ඒක අපරාධයක්. අපරාධයක් අපරාධකාරයෙක් එයාගේ හෘද සාක්ෂියත් එක්ක ගලපලා අපරාධයක් කරන්නේ. මං ඔයාගේ ජීවිතය විනාශ කරන්නේ මගේ හෘද සාක්ෂියට එක්ක ඔයා මරන්න මට හේතුවක් නැහැ. ඒක අපරාධයක්. හෘද සාක්ෂිය කියලා කියන්නේ හැම වෙලාවෙම නිවැරදි විනිශ්චකාරයෙක්. නිවැරදි විනිශ්චකාරවරයෙක්. වැරදි විනිශ්චකාරවරයෙක් නෙවෙයි. එයා සත්‍ය අවබෝධ කරගෙන සියල්ල අවබෝධයෙන් දැකලා තීරණ ගන්න පුජලෙයි තමයි හෘද සාක්ෂිය කියන්නේ. එතකොට හෘද සාක්ෂිය කිසිම කෙනෙක්ගේ නිවැරදි නම් නිවැරදි හෘද සාක්ෂියක් තියෙන්න ඕනේ. ඒ නිවැරදි හෘද සාක්ෂියක් තියෙන කෙනා වරදක් කරන්නේ තීරණේ වරදක් වෙන්නේ නැහැ. වෙන්න විදියක් නැහැ. ජීවිතය මොනේද?
මේ ගීතය මේ දැන් ඔබ කිව්වෙන් පස්සේ මම ගීතේ පුරාම කල්පනා කළා අධ්‍යාපනය කියන එක මේකට ලඟු කරලා මේ හිතනකොට ඒක ඇත්ත ඇත්ත ඇත්තටම අධ්‍යාප දැන් අපිට දැන් අධ්‍යාපනය විතරක් නෙමෙයි දැන් අපේ ජීවිතේ මොන හරි බලාපොරොත්තුවක් තියෙනවා නේද උදාහරණයක් විදිහට අපි හිතමු මගේ බලාපොරොත්තුව තියෙනවා 3 wheeler එකක් ගන්න මට උග හරි අමාරුයි හරිද උඩින් ලියා ගන්න 3 wheeler එක කියලා ලියා ගන්න එකල ගීතය ගායනා කරන්න හරිද ඒ වගේ මොනවා හරි අපිට තියෙන බලාපොරොත්තුවට මේ මාතෘකාව දුන්නාම ඒක ගලප ගන්න පුළුවන්. ඒත් එක්කම මේ 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 මට තව එකක් මතක් වුණා මේ 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 දැන් සමන් මේ මේ අධ්‍යාපනය කියද්දි මේ මූණු පොත අපි සාමාන්‍යයෙන් කියමුකෝ Facebook කියලා. Facebook එකේ දැන් නොලියන්නේ මොනවද කියන එකනේ ප්‍රශ්නේ. ඔව්. මේක ඊටාම ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා මොනවද නොලියන්නේ මොනවද ලියන්නේ කියන එක නෙමෙයි. හැබැයි මම ඉඳලා හිටලා මේක සැරිසරනකොට මට හම්බ වෙනවා පුද්ගලයෙක් කොහොිට ඉතා හොඳ ගීත රචකයෙක් මේ තරුණ ගීත රචකයෙක් කවියෙක් රවි සිරිවර්ධන රවි සිරිවර්ධන සහ මම පුද්ගලිකව අපි මුණ ගැහිලා කතා බහ කළා නෑ අපි හිතවත්කමක් විශේෂ නෑ නමුත් මම ඔහුගේ ඒ ලිවීමට කැමතියි ඔහු ඉතාම ඵලදායි විදිහට මේ Facebook එක පාවිච්චි කරනවා හැමදාම ඔහුගේ පෝස්ට් එකක් ඔහුගේ ලිපියක් කියවනකොට යමක් අපිත් ඉගෙන ගන්නවා. ඔහු මේ ළඟදි දීලා තිබුණ මේ අධ්‍යාපනය කියන්නේ මතක් වුණේ. ඔහු ලියලා තියෙනවා මේ තාත්තලා අම්මලා දරුවන්ගෙන් අහනවා සුභා මේ විශේෂයෙන්ම දැන් ඔය O level වගේ මට්ටමේදී මේ සරල සිංහල මේ සරල ඉංග්‍රීසි වචන ටිකක් අපි කියන තැන O level results වලදී මේ science වලට මොනවද? A. හොඳයි. Maths වලට මොනවද? A. එතකොට සිංහල වලට කොහොමද ඒ කොහොම ගිහින් ගිහින් එක්ක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් අහන්නේ නැහෙන දරුවන්ගෙන් පුතේ උඹට දුවේ උඹට manussත්වයේ සඳහා හම්බෙච්ච රිසල්ට් එක මොකක්ද කියලා උඹ ළඟ තිබිච්ච මානව ගුණයට මොනවද හම්බුනේ එක්ක දරුවෙක්ගෙන් අහනවාද ඔබේ මානව ගුණය සඳහා ඔබට ලැබුණු සාමාර්ථය මොකක්ද එහෙම අහන්න කෙනෙකුත් නැහැ ඒක සාධනීය කාරණාවක් විදියට මනින්න කෙනෙකුත් නැහැ ඒක අගය කරන්න කෙනෙකුත් නැහැ හැබැයි ඔබ මොන විදිහේ ගෑණියෙක් මිනිහෙක් වුණත් කමක් නැහැ විෂයන් නමේට ඒ නමයක් තියෙනවා නම් අන්න උඹයි pore කියාගත්ත සමාජයක තමයි අපි ඉන්නේ අන්න ඒක ලියලා තිබුණා රවි මට මේ අධ්‍යාපනයත් එක්ක කියන මතක් වුණේ අන්න එහෙම ලියන්න කොතන හෝ නිවැරදි දෙයක් තියෙනවා නම් එතනින් යමක් අපිට ගන්න පුළුවන් හොරගම් කරනව නෙමෙයි බලලා ඉගෙන ගන්නවා හැබැයි ඒක ප්‍රතිපලයේ අපිට කියන්න පුළුවන් නේද සමාජය දිහා බලපුවම මහේෂ් අතරම අතරම අපිට කියන්න පුළුවන් ප්‍රතිපලෙ මොකක්ද කියලා අධිවේගී ගමනක ගිහිල්ලා තියෙනවා දෙපස මොනවද ඔබ දැක්කේ කියලා ඇහුවොත් කියන්න දෙයක් නැහැ ඔබ තමයි සත්‍ය තත්ත්වය අපි යනවා අපි ඊළඟ ගීතයට මේකත් ඊට කලින් මට පොඩි මගේ අර ගීතය අහන වෙලාවේ මගේ මනසේ මතුවෙන සමහර දේවල් මට ගිලිහෙනවා නේද මේ ගීතයේ මේ අර ඕනෑම විෂය කාරණාවකට වගේම වෙන හඬකින් පොඩ්ඩක් අහලා බලන්න කැමති නැද්ද පුතුමා කැමති සුභාගේ සුභාගේ අහලා බලමු පොඩි කොටසක් මේ මේ පොඩි මේ 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 ස්ථායි කොටසයි අන්තරා කොටසයි විතරක් ප්‍රණීත අහන්න පුළුවන් සුභාගේ අහන්න Thank you.
प्रकाश कर पुसीलूम देवल लिखतु करेगे न तमाई समान गायना करने को रहेगी प्रेम ये लगु करेगे न तमाई सुबह गाना करने को रहेगी प्रेम ये विराहा वल लगु कोटेगे न ओबिन सिंधो कहना मां क्या मतलब उन्हें गाये के मंदा ना ओबमा सामग अति न तक गाना दावसे मगता ने मैं अभी ओके पढ़ने में तावड़ दे पुलवा ना अभी चुट्टा की අමාරු නෑ කමන්නේ පොඩි කොටසක් කියන්න ඕ මලී උපමා සමග අති නත ගන්න දවස මේ මහා කන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මාතර වෙන නුවරක ගිය විගස මේ මහා කන්ද බැලුවා උරහින් මිස अभी हम इलाके की देते मैं इरिथेलुनु वाला उद्वियन हमारे सिर्फ पीरिस महत्मय गायना करने की देते आदरे आदरे क्या निहारी में सुंदर है देख कपिल आदरे बुक्ति में दिन धारी में क्या मती मनुष्यों विधि है नमः मैं गीते तो ल मामा दाखे ना वर्तमान समाजे पेमता के आराधने पेमती है तमाय मामे गीते दाखे नहीं මේ සමාජයේ අපි අපේ දූදරුවන්ට මේ ආදරය කියන එකේ නියම ඵලය භුක්ති විඳින්න මේ සමාජයේ අද පුළුවන්ද කියන එක දරුණු ප්‍රශ්නයක්. ඉතින් මේ ගීතයෙන් ඇත්තටම කතා කරන්නේ ඒක. ඉරිතැළුණු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ. එතකොට මේ අපි කියන උඩුට උඩු වියන් පායට පාවඩ उड़ीन गिहिला में पतिकुलेट याना में याना एक तमा आपे खानताव के बालापुर तो सुबह ने इतना ये विनुवट देंग आपे तो मना देती है ने में इरी तेलुन वाला में वाला वाले ली तेल्ला ये वाके में उड़ू उड़ू यान नटेन मुदु तार ऐतरील में तार ऐतरील लक एवं नत्ता में उड़ू मेकिंग अधास कराने में සමාජයේ උඩු යටිකුරු වෙලා මේ උඩු යටිකුරු වෙච්ච සමාජයේ මේ පෙම්මතා පෙම්මතියට කියලා දෙනවා අපි අපේ මේ ආදරය කියන එක කොයි විදිහට පරිස්සමින් අපේ ගමනාන්තය දක්වාගෙන යාතුද කියන එක. ඒකෙදි කියනවා මේ යම යම අපි ආවිද ප්‍රේමයේ සිවදෙසින් හඹායන මොටෝ රතරඟ සෙනග රවටෙමින් එතකොට මේ මොටෝ රත අපි මේ පාදරය කියන පාරට බැස්සහම මේ මේක අපිට කරගෙන යන්න විවිධ බාධක දුෂ්කරතාවයන් එනවා. ඒ කියන්නේ සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඊට පස්සේ මේ සමාජය තුළ ජීවත් වෙනකොට විවිධ හැලහැප්පීම්. ඉතින් මේ මේවා සමාන වෙනවා මේ එන මොටෝ රත රඟ. මේ මොටෝ රත විදියට එන මේ බාධක වලින් පැනලා තමයි අපිට යන්න ඕනේ. ඉතින් ඒ වගේ පැනලා යන්නේ කොහොමද? වටපිටේ සීරුවට විදුලි එළි ඇසෙනාසේ විනරවිටි යන්නේ අමු කහිරෙන් ඊතර වීලා. එතකොට මේකෙන් මේ මේ ගමන අපිට යන්න වෙන්නේ මේ පාරේ ආදරේ කියන පාරේ අපි එගොඩ වෙනකොට හැම තැනින්ම එගොඩ වෙන්න යන්න එපා. අපි පාරේ හැම තැනින්ම පරණ්ඩ ගියාම කොයි වෙලාවක හරි අපි වාහනයකට හැප්පෙලා අපි විනාශ වෙනවා. ඉතින් මේ පෙම්මතා පෙම්මතියට කියනවා අපි එහෙම නැතුව අපි කහිරෙන්ම
මේ කහ ඉරෙම්ම කියන්නේ නිවැරදි ක්‍රමය එහෙම නැත්නම් නීතිය නීතියට අනුව අපි මේ පාරේ යමු ඉතින් ඊළඟ පදපේලෙන් කියනවා රියපෙලේ හිරුල කීමේ රජවරුන් අතවනාවේ බිම බලන් යන්න යමු කහ ඉරත් රැළ වැටිලා ඒකට බිම බලන් යමු කියන එකෙන් අදහස් කරන්නේ අපි අපේ පාඩුවේ යමු මේ කහ ඉර දැන් මොකද වෙලා තියෙන්නේ රැළ වැටිලා කහයිට රැළ වැටෙන කෙනෙක් අදහස් කරන්නේ මේ නීතියක් දැන් වල් වැදිලා මේ නීතියත් වල් වැදිච්ච රටක සමාජයක අපිට අපේ ආදරය කොච්චර පරිස්සමින් කරගෙන යන්න ඕනද කියන එක තමයි මේ පෙම්මතා පෙම්මතියට මේ ගීතයෙන් ආරාධනා කරලා කියන්නේ හොඳයි ඒ හැම ගීතයකම තියෙන නීතිමය පසුබිමක් එහෙම නොවුනොත් තමයි විමතියට කාරණාව හැබැයි ඒක හරි මෙහෙරි නීතිය කසාය වුණත් හොඳ රහට සූකිරි කැටයක් එක්ක දෙනකොට හරි මෙහෙරි ඒ වගේ ඔබ නීතිය ගලපනවා සෞන්දර්යාත්මක නිර්මාණත් එක්ක අපූර්වයි හරි මම ගායන गायना करना
හරිම සතුටුයි මේක මට ගෙදර ගිහිල්ලා බලනකන් ස්පර්ශ වෙන්නේ නැහැ. එනට හරි නෑ නේද දැන්. මාවත් කොහොම හරි කොළඹ වල ගීතයක කොටසක් කියන්න ඔබ දෙපළ හොඳට ගායනා කරනවා කියලා මම. නෑ නෑ දෙපළ කියන්නේ ඉතින් ඔබතුමා ඉතින් අනපේක්ෂිත විදිහට මේ ගීතේ ගායනා කරේ. නමුත් ඒක මාවත් එතනට ගෙනියන්න. එතන හොඳ ගායකයෙක් හිටියා. ඉතින් ඒකනේ මගේ ආරාධනාව ඉහෙලිම මම කරන්න උවමනා තිබුණා. මේ දෙපළගේ ගායනය ගැන ඉතින් ආයි කතා කරන්න දෙයක් නෑ. ඒ වගේම ඔබ ඉල්ලා සිටිය දෙපළමනේ. अतम चुटक मट अवस्था मे दिपल कथाकर इतम दीप्तिमतनागते अक्तन मे नट तय वेणु विशाल सेव अखर पुलवा गायक दिपल अग्निशा तमा एक मगे गौरव प्रकाश किरी मे एक मध्य तम उप दिपल आराधना कर रेल महिष्ट की हरम सतट निशा අපේ අපේ ගමන වේගවත් කරනවා ඊළඟට ඔබ තෝරන ගීතනේ තාත්තා වුණත් මා බත සරි කරන ආචාර්ය අපේ ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන ගීතය. ඔව්. අපි මහේෂ් කලින් කතා කරේ අපේ අම්මා ගැන. මේ ගීතේ අම්මට අම්මා කෙනෙකු මිස බිරිඳක් නොව කියන කතාවෙන් මේ තමන්ගේ ආදර බිරිඳ ආමන්ත්‍රණය ගැන කතා කරන දෙයක්. ඉතින් ඇත්තටම අපේ පෞල් සංස්ථාව පවත්වගෙන යන්න පුළුවන් වෙන්නේ පෞත් පෞල් සංස්ථාව රැඳිලා තියෙන්නේ අපි එකිනෙකාට ගෞරව කිරීම තුළ ඒ වගේම එකිනෙකාට සැලකීම තුළ. ඉතින් ඒක බිඳිච්ච දවසට මේ පෞල් සංස්ථාව කඩාවැටෙනවා. අද අපේ සමාජයේ දිහා දැක්කහම මම හිතන්නේ විශාල විදිහට මේ පෞල් සංස්ථාව සෝදාපාලුවට ලක් කරලා තියෙනවා. ඒ සෝදාපාලුවට ලක් වීමට හේතුව තමයි අපි මේ සමාජය දැන් මේක අර ෂේම භූමියක් නෙමෙයි මේක කාන්තාරයක් බවට පත් වෙලා සංස්කෘති මේ වශයෙන් සමාජීය සහරාවක් වෙලා. ඉතින් මේක තුළ මේ ගීතය තුළ මට මගේ බිරිඳ මතක් වෙනවා. මොකද මට පෞද්ගලිකව මම අත්විඳිනවා මේ සුවය. මම පහුගිය කාලේ මගේ විභාග වලට පාඩම් කරද්දී ගෙදර ටීවී එකවත් හයියෙන් දාන්නේ නැහැ මේ පාඩම් කරන්න මට කරදර වෙයි කියලා. ළමයි සෙල්ලම් කරනවා නම් ළමයිට කියනවා කෑ ගහන්න ඉපත අත පාඩම් කරනවා කියලා. එතකොට කෑමක් හැදුවත් ඒ හදන කෑමේ හොඳම ටික මට පරිස්සමින් තියෙනවා මොකද පාඩම් කරලා මහන්සි වෙන නිසා කියලා. ඉතින් මම පෞද්ගලිකව මගේ බිරිඳට කරන ගෞරවයක් විදියට සෙනෙහසක් විදියට මම මේක ඇය වෙනුවෙන් පූජා කරනවා. ඒ වගේම ඔයාටත් සම්මන්ත්‍රත් සුභානිටත් අපි මේ හැමෝටම අපිට අපි ඔබේ ප්‍රේක්ෂකයන්ටත් අපිට අපේ ස්වාමි පුරුෂයාට හෝ අපේ බිරිඳට අපිට ගෞරවකරන අපි පුරුදු විය යුතුයි. ඇත්තටම මේ අපි දෙවනි බුදුන් අම්මා මන් දකිනවා තෙවෙනි බුදුන් තමයි අපේ ස්වාමි පුරුෂයා හෝ අපේ භාර්යාව. අපි එහෙම සලකන්න ඕනේ. අපි ඒ විදියට පිළිගන්න ඕනේ. ඒ සැලකිල්ල ඒ ගෞරවය අපිට දක්වන්න පුළුවන් නම් මම හිතන අපේ පවුල් සංස්ථාවත් ඒ පමණක් නෙවෙයි අපේ දරුදැරියනොත් අපිට ඵලදායි දරුදැරියන් බිහි කරන්න පුළුවන් ඕන් සමාජයට ඵලදායි ලෙස මේ සමාජයට දායාද කරන්න පුළුවන්. එහෙම නොවුනොත් එන මේ සමාජයට බිහි වෙන්නේ හොරු මංකොල්ලකාරයෝ මේ සමාජය විනාශ කරන මිනිස්සු. ඉතින් අපි සමාජගත කළ යුතුයි මේ ගීත මේව තුළ අපේ පවුල් සංස්ථාව ආරක්ෂා කරගන්න අපි සියලුම දෙනා මේවා ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඉතාමත්ම හොඳ ඕදනක් මතවාදයක් සමාජගත කරද්දී මම නිකන් අහන්න බැරි වෙයි කියන බයට අහන ප්‍රශ්නයක් තියෙනවා. කමක් නැද්ද? අහන්න ඕනද? දැන් ඒක අහගත්තේ නැත්නම් අද අහන්න හම්බෙන්නේ. අහන්න. මේ භාර්යාව හම්බෙන්නේ කොයි විදිහටද? ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් හරහා ඔබ අඳුන ගන්න කෙනෙක්ද? මගේ ෆයිනල් ඉයර් එකේ කැම්පස් එකේ අපි කියනවානේ සමන් මේ නැවෙනවා කියලා. ඔව්. මම දිහිලා කොක්ක දාගෙන හිටියා අහු නම් එහා. මං අහපුවම බෑ කිව්වා. හා. ඊට පස්සේ ඉතින් මම අතහැරලා දැම්මා ඒක. ඊට පස්සේ එයා ලෝයර් කෙනෙක් වෙලා මමත් ලෝයර් කෙනෙක් වෙලා අලුත් කඩේ උසාවියේ වැඩ කරනකොට ආයෙ මට අහු වුණා. දෙවරි පාරක් දැම්ම කොක්ක. ඒකට අහු වුණා. ඒ කියන්නේ කෙනෙකුට හොඳක් හෝ නරකක් විපාක දෙන්න තියෙනවනම් ඒක කොයි මොතේ හරි බලක් වන්න බෑ. ඔව්. තව කතාවක් තියෙනවා.
ඇත්තටම දෙයයන්ට මේ මේ බුදුන්ට වගේ සැලකුවේ නැත්තම් ජීවත් වෙන්න බෑනේ නේද මේක ඇත්ත මම අතන පැහැදිලිව කිව්වා හොඳක් හෝ නරකක් කියලා ඒ නිසා විපාකය ලැබෙන හොඳ විපාකයක් නේද ඔබ නැවෙනකන් අවුරුදු 3ක් බලාගෙන හිටියද ඊට කලින් ආපු නැව එකකටවත් කොකු දැම්ම කොකු දාන්න try කරා නමුත් ඒ වෙනකොට තිබ්බ ප්‍රශ්නත් එක්ක කොකු නෙවෙයි ඊට වැඩිය බරම ප්‍රශ්න තිබුණා මොකද පොළොන්නරුව කියන පැත්තෙන් ආපුවම මේ කොළඹට එන්නේ විශ්වවිද්‍යාලයට යන්න මම පළමුවෙන්ම කොළඹට අඩිය තියන්නේ ඉතින් මේ ගෙන්දගම් පොළොව කියලා අපි කියනවානේ මේ පොළොවේ ඊට පස්සේ අඩිය ගහන්න පුරුදු වෙන්න එපා ඉස්සර වෙලා ඉතින් ඒ කාලේ ගත කරන්න ඕනේ අඩිය ගහන්න මේකේ जनगण मैं गीते हम ताता उनत पर सारी करना Thank you.
गीत देखम तोरगन तीन आचार्य नंदा मालनीय गायना गीत देखा एक मुलिम तोरगन तीन सिंह द्रविड मुस्लिम कल्याण मित्रो गीत हरहना पोडी युवाने कथाकर भाजने कावट भाजने मतृकिया महेश अभी अतट मर समन गायन कल इरवल गीते पल विपाक समन मे अभी कथाकर निदास लबुन किट निदास पे अतट मे रटे अभी खंडा देखा कि मंद कि एकमाइ मे रटे राज्य पालने राज्य बलय अरगन मे रटे समस्त जनतावट मैति दीपल भुक्ति विधिमीन इव विनाशकरमीन रटट विनकरण पिरीस सह रटे समस्त पोदु जनताव इतकोट मे उड इंदगन मे गोल्लो अर पहल इन्न सामान्य जनता वातर कैटी मैतिकरण तारमट बेद भिन्न ऐतिकरण तारमट तमाय में उड़ाएगी पैवत पावती देख आप ही क्या नवा में द्रमिड सिंह सिंहल अरगले के टापी मैदी होना दे में ऐतिक दिया पी देख का मुस्लिम जनता वात समग्र दें प्रश्न ऐतिकरण उत्साह कर आप ही समानता वे नीति ये तीन मूलिक संकल्प तमाय समानता वे सिविल में देना समान वीति ඒ අසමානකමට අද අපේ රටේ බලන්න මේ සංවිධාන ජාතිය කුලය එතකොට ආගම සම්බන්ධයෙන් කොච්චර සංවිධාන තියෙනවද දේශපාලන පක්ෂ තියෙනවද ඉතින් ඒ ඒ ඒ දේශපාලන පක්ෂ ඒගොල්ලොන්ගේ ප්‍රධාන අභිමතාර්ථය වෙන්නේ මේ ජාතිය පදනම් කරගත්ත දේවල් තමයි අපිට ප්‍රොමෝට් කරන්න වෙන්නේ හරිද එතකොට අපි කොහොමද සමාන कल्याण मित्र दुखेदी सफेदी अभी उपकार अनुकंपाकर अवश्य उद उपकार खंडाय එතකොට මේ මේ සතුරු වෙලා තියෙන්නේ මේ අපි එදිනෙදා මොන ගැහෙන අපේ සාමාන්‍ය මේ ජනතාව නෙවෙයි මේ සතුරු වෙලා තියෙන්නේ මේ උඩ ඉඳගෙන මේවා ක්‍රියේට් කරන අය ඒ කරන අය ඒගොල්ලෝ නිර්මාණය කරලා පහලට විස කරපුවාම අපි දෑතින්ම බදාගෙන අපි එකිනෙකා කා කොටාගෙන මැරෙනවා ඉතින් මේ ගීතය තුළ මහාචාර්ය සුනිල් ආරේරත්නයන් කියන්නේ අපි එහෙම විය යුතු නැහැ අපේ සැබෑ සතුරු ඉන්නේ උඩ අපි මිතුරු අපි කල්යාණ මිත්‍රයෝ ගමකට ගිහිලා බලන්න ද්‍රවිඩද සිංහලද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ හදිසි ප්‍රශ්නයක් වුණාම එකිනෙකා දුවගෙන ඇවිල්ලා එකිනෙකාට උදව්පදව් කරගන්නවා අපි පෞල් ඒ ඒ ඒ අය අතර විවාහ සිද්ධ වෙනවා සමාජ ජීවිතෙන් එකතු වෙලා මිනිස්සු වැඩ කරගන්නවා එතකොට කොහෙන්ද මේ ප්‍රශ්න අපිට එන්නේ उड़ी उड़ी निर्माण कर लीन दे तमाइ मे मीन उठ भुक्ति इतनी मे गीते हर महाचार्य सुनील आर्य रत्न की उबे सतुरा उबला नवे अट इन उब नवे उड इन उबे सतुरा इति कत्ती पोलू मुगर अरगन एंड के उब समान रेडी गावा गायन हेकिया वक्ति बेनो उब गावा निवेदन हेकिया वत्तीनो मगे नीति पिलबंद हेकिया वत्तीनो सुबह गावा हेकिया वतीनो मितुम अतर तीयन वायन हेकिया व जन सन्वेदन मध्य वेदी ओन ओं हेकेव तीन मे ओगोल गाव तम अभी हेमोम गाव कति पोल मुगुर मे तीयनी अपे स्किल अपे हेकेवन अभी एव भाविता करला मे सतुरव मेल कल मे गीते हर के उबे तीन स्किल मे कति पोल मुगुर के एकाय मे स्किल अरगन अपे हेकेव तुल अपे वृत्ति तुल अपे अरगल कल मे सतुरव मेल कर मेल करला අපි කල්යාණ මිත්‍රෝ විදියට සමාජයේ ජීවත් වෙනවා හොඳයි ඒ නිසා මේ මේ කතිකාව ඉතාමත්ම සංකීර්ණයි බැරෑරුම් සමහර වෙලාවට මේ රාත්‍රියාමේ ඔබ තරමක්
නොසන්සුන් නැති. නමුත් මෙහෙම හිතන්නේ එතකොට මේ නොසන්සුන්තාවයේ සංසිඳිලා ඔබ සංසුන් වෙනවා. මේක අපේ මුහුදෙන් වටවෙච්ච මේ දිවයිනට විතරක් ලඟු වෙච්ච කාරණාවක් නෙමෙයි. සමස්ත ලෝක ප්‍රජාව තුලම තියෙන්නේ අද මේ අරගලය. කේන්ද්‍රීය රටවල ජීවත් වෙන අධිරාජ්‍යවාදී අදහස් පවතින මහා බලවතුන්යයි කියා ගන්න රටවල් පරිධියේ ජීවත් වෙන අපි වගේ පුංචි රටවල් වලට නිර්මාණය කරලා එවන මේ මහා දෙවන්ත අරගල වලින් අපි පීඩාවටපත් වෙනවා. මේ මිදෙන්න අපි ඒක රාසි විය යුතුයි. ඒ ඔක්කොම හිතේ තියාගෙන මිදිටා. ජනතා හඬ තමයි අර අපේ වාදක මණ්ඩලය සහ අපි අර ඒ වෙලාවේ දෙන්න උත්සාහ කළේ. මම හිතන තරමක් දුරට ඇහෙන්නේ නැති. සුභායේ ගීතය මේ
ඉතාම අසීරුයි ගායනා කරන්න. ඇත්තටම මේ කියන්නේ නිතර ඇහෙන්නෙත් නැති ගීතයක්. මුතුමා තෝරලා තියෙන ගීත ඇත්තටම ඉතාමත් අර්ථවත් ගීත නමුත් නිතර ඇහෙන්නේ නැති ගීත. ඉතින් මම සමා වෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මුල් ගායන ශිල්පිනියගේ ඒ ස්වභාවය නම් ගන්න බැහැ කොහෙත්ම. මට පුළුවන් උපරිම මම මුලින්ම ගායනා කළේ නන්දාමාලිනියනේ. ඔව්. ඉතින් නන්දාමාලිනිය කියන්නේ ඉතින් සුභායක කමක් නැහැ. අපිට අවස්ථාවක් දීලා තියෙනවා ගයන්න. ඇයත් අපිත් අතර අපි ගොඩක් අහන්න. හසිත පොළොව වගේ. නමුත් සුභා ඒ ගායනා කරපු එක තුළ මම නම් හරිම සතුටු වුණා. ඉතමත් හොඳින් ඔබ ගායනා කළා කියලා තමයි මගේ හැඟීම. මෙන්න මෙවැනි ගීත ජනමාධ්‍ය ගුවන් විදුලියේ රූපවාහිනිය මේ හැම ඕනෑම තැනක නිතර නිතර වාදනය කළා. මේ අඩුම තරමින් අත හැරුණු පරපුරට නෙවෙයි අල්ල ගන්න බලාගෙන ඉන්න පරපුරට හෙන්න සරසනවා නම් හරි වටිනවා. මේව තමයි මේ පුදුමයි. මේවා ජාතික ගීයට පමණක් දෙවැනි ගීත. පැහැදිලිවෝ. ඔව්. අවසාන වශයෙන් අපේ වැඩසටහන නිමා කරන්න යන්නේ අපි සුපුරුදු විදිහට අවසාන ගීතයට යන්න කලින් අපේ වැඩසටහනේ නිමාව සටහන් කරනවා. අපි පමණට වඩා තරමක් කාලය ගත්තායයි මට හිතෙනවා. ඒ නිසා මම තරමක් මගේ උච්චාරණය වේගවත් කරලා අපේ සමාප්තිය සටහන් කරන්නයි මේ සුකවන්නේ. අද දවසේ අපේ වැඩසටහනේ ගීත 10 තෝරන්නට අපි ආරාධනා කළේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ සේවය කරපු දිසා විනිසුරුවරයෙක් වශයෙන් සහ ඒ වගේම මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් සේවය කරලා පසුකාලීනව කැනඩාවට ගිහිල්ලා කැනඩාවේ සොලිසිටර් කෙනෙක් බැරිස්ටර් කෙනෙක් හැටියට දැනටත් සේවය කරන අපි ඉතාමත් මාදරෙන් පිළිගත්ත ධර්මසේන යකන්දාවල මහේස්ත්‍රාත්වරයව තමයි අපි අද දවසේ සිහිනේ කිරය වැඩසටහනේ ඔහු කැමති ගීත 10 ඔබත් සමග බෙදා හදා ගන්න ආරාධනා කළේ. එතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක ඇවිල්ලා ඔහුගේ වටිනා කාලය සහ හදවත විවෘත කරලා අපිව එහි කොටස්කාරුවන් ඇසින්දුටු සාක්ෂිකරුවන් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඒත් එක්කම එතුමා තෝරාගත් ගීත 10 ගායනා කරන්න නොපැකිලිව අපේ ආරාධනාව පිළි අරගෙන මේ මැදිරියට ආපු සමන් ලෙනින් අපේ අපූරු ගායන ශිල්පියාටත් ඒ වගේම සුභානි හර්ෂණී ඒ අපූරු ගායන ශිල්පියාටත් අපි අපේ කෘතවේදීත්වය සතුට සහ අපේ හදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. බොහොම ස්තුතියි අපට නැවතත් ආරාධනා කරාට ඔබට සහතිකෙම මේ අරමුමක් පමණයි මේක අවසානයක් නැහැ. ඒ වගේම අවසාන වශයෙන් අපි අපේ ස්තුතිය සටහන් කරනවා ප්‍රනීත් සාරංග ඇතුළු අපේ සහෘද වාද්‍ය වෘන්දයට කිසිඳු ආකාරයක කිසිම අත්දැකීමකට නොදැවෙන විදිහේ පුදුමාකාර රහක් ඔවුන් මැව්වා. ඒ රහ තුල පිනුම් ගහමින් ගායනා කරන්න පුළුවන් අවස්ථාව ජනනය වුණා කියලා තමයි මට දැනෙන්නේ. ඒ නිසා ඔවුන්ටත් ස්තුති. අවසාන වශයෙන් ඔබ තෝරනවා මහේස්ත්‍රාත්තුමා මේ වහින්නට හැකිනම් ගිගොම්බි මේ ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොවිඳෙන පැලක රහසෙ. ඔබ මහේශ ගීතයට එන්න කලින් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබතුමාට සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට වාද්‍ය වෘන්දයට සමන්ට සුභානිට. මට ඉතාමත්ම සතුටුයි ඔබ දෙපළ මේ ගීත ගායනා කරන්න පැමිණීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි. මේ ගීතය ගැන කතා කරනකොට ඇත්තටම මේක ඇත්තටම අපේ යුගයේ කාර්යභාරය මගේ ප්‍රාර්ථනය. මම දන්නවා මේක ඔබේ ප්‍රාර්ථනය. ඒ වගේම බහුතරයක් දෙනාගේ ප්‍රාර්ථනාවත් මේකයි. ඉතින් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ අපි ඒ සඳහා ක්‍රියා කළ යුතුයි. අර ඉෆ් කියන පොයම් එකේ කිව්වාගේ සිහින දකින්න පුළුවන්. අපි ඒ සිහිනවල වහලු වෙන්න හොඳ නැහැ. අපි ඒ සිහිනය සාර්ථක කරගන්න උත්සාහ කරගන්න ඕනේ. අපි මේ සිහිනය දකිමු. හැබැයි ඒ සිහිනය සාර්ථක කරගන්න අපි උත්සාහ කරමු. ඉතින් මේ ගීතේ පුරාවටම කියන්නේ මේ 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 ගීතෙන් කියන්නේ අපේ මගේ අභිලාෂය මේකයි. දියලි ගම්බිම්බලට උඩින් අපිට වහින්න පුළුවන් නම් බතක් ඉදෙන්නේ නැති පැලක් දුප්පත් පවුලක පැලක බතක් විදිහට අපිට ඉදෙන්න පුළුවන් නම් සතුටක් නැති කෙනෙකුට සතුටක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපේ ඒකායන පරමාර්ථය විය යුත්තේ. ඒකයි අපි කළ යුත්තේ. වර්තමානයේ අපි හැමෝගෙම විය යුතු මූලිකම කාර්යය තමයි මේක. ඉතින් මේ මහාචාර්ය කවුද මේක ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නම් මේ පද රචනය කරලා තියෙන්නේ. ඉතින් මේක තුලත් විශාල සමාජ කතිකාවක්
තිබෙනවා. ඉතින් මේ ප්‍රාර්ථනාව අපි ඇති කරගමු අපි සුත්තුල. ඒ ප්‍රාර්ථනාව කරලා අපි පුළුවන් ආකාරයට ගමන් කරමු. මම දන්නවා ගොඩ දෙනෙක් මේ දේවල් මේ රට තුල කරන අය ඉන්නවා. අපි තවදුරටත් ඒක තව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කරමු කියන එක තමයි මගේ පරමාර්ථය. ඒක ඔක්කොම සම්පින්දණය කරලා ගත්තොත් ශිෂ්ට භාෂාවෙන් කියනවා නම් මිනිහෙක් වෙලා උපන්නන්න පුළුවන් නම් මිනිහෙක් වෙලා ජීවත් වෙලා මිනිසුන්ට සේවය කළා කළොත් අන්තිමට දෙවියෙක් වගේ මිය යන්න පුළුවන්. අන්න එච්චරයි පරමාර්ථය. අපි කියලා එන්න සුබ රාත්‍රියක්. But I know it's in a fellow's heart.